සභාව මගින් මෙහෙවන අභිධර්ම පන්තිය ආරම්භ කිරීම සඳහා අපිට සම්බන්ධ වෙලා ඉන්නවා Zoom තාක්ෂණයේ ඔස්සේ අපේ ගෞරවනීය විද්‍යාරත්න ගුරු මහත්මයා විද්‍යාරත් සර් ඔබතුමාව අපි හැමෝම පဋාණ සභාව වෙනුවෙන්ත් ඒ වගේම දේශ විදේශගත අනිකුත් ධර්මකාමී හැමෝ වෙනුවෙන්ම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා ඒ වගේම ඔබතුමාට ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා අදට නියමිත මම හිතන්නේ ඥාන විභංග කොටසයි ඔබතුමා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ධර්ම කොටස අපට පැහැදිලි කර දෙන්න ලෙසට තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සියලු දෙනාටම නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 පින්වත් කල්යාණ මිත්‍ර ඔබ සියලු දෙනාම පဋාණ සභාව වෙනුවෙන් අපි ගෞරවයෙන් පිළිගන්නවා අපි ධර්ම සාකච්ඡාව පටන් ගැනීමට අදහස් කරන්නේ අපි ගිය සුමානේ ඥාන විභංගයේ සප්ත ප්‍රකාර ඥාන විභාගයේ දක්වාම සාකච්ඡා කරා ඥාන විභංගය කියන්නේ ඊටාම දීර්ඝ විභංගයක් ඒක විද ඥාන ද්විවිධ ඥාන ත්‍රිවිධ චතුර් පංච ෂට් සප්ත අෂ්ටක නවක ඈන් දස ආකාර ඥාන විභාගයක් ගොනු කරලා තියෙනවා ඒ කියන්නේ ඥාන ගොනු කිරීමේ ස්වභාවයක් ඒකාකාර ඥාන ගොනුවක් ද්වි ආකාර ඥාන ගොනුවක් මේ ආකාරයෙන් ඥාන ගොනු 10ක් දේශනා කළා තියෙනවා අවසාන කොටසේදී තියෙන සම්මා සම්බුදුරේකුගේ දස බල ඥාන කියනකොට අපි දස බල ඥාන දකින්නේ සම්මා සම්බුදුරේකුට පමණයි පච්චේක බුද්දත් දස බල ඥාන වශිභාවයටපත් වෙන්නේ නැහැ ඒ සම්මා සම්බුද්ධ ඥානන් වහන්සේගේ දස බල ඥානයමයි දස විද පරිච්ඡේදයේ විභාග කරන්නේ සාරාංශයක් කිරීමට අවශ්‍ය නිසායි මම ඒ ටික කතා කරේ ඒ මුලින් ඥාන බොහොම ගැඹිර ආකාරයට යනවා ත්‍රිවිධ ඥාන චතුර්විධ ඥාන පංචවිධ ඥාන ඔබලට මතක ඇති යම් ස්ථානවල ඉතාම ගැඹිර ආකාරයෙන් විභාග කරනවා අපි සප්තවිධ ඥානයේදී නවතත් අපි පොඩ්ඩක් සාකච්ඡා කළා ඉදිරියට යමු කියලා මම කල්පනා කරා අපි හිතමු අට කතා නැයින් අපි මේක දකින්නේ කොහොමද කියලා අට කතා නැයින් කොහොමද සත්සත්ත්‍ය ඥාන විභාග කළා තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා ඉදිරියට යමු එතන මෙන්න මේ විදිහටයි මේ අට කතා විභංග අට කතාවේ සත්‍යත්‍ය ඥාන විභාග කළ තියෙන ආකාරය අපිට මතකයි සත්‍යත්‍ය ඥාන කියනකොට ඥාන 77ක් කොහොමද ඥාන 77 විභාග වෙලා තියෙන්නේ පටිච්ච සමුප්පාද ණය එන ණය 12 ඒ කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය
නාම රූප නාම රූපච්ඡාස සලායතන මේ ආකාරයට ජාති ජරා මරණ දක්වාම ගත්තාම 12 අංගයක් වෙනවා ඒ පටිච්ච සමුප්පාදනය ඉතින් ඒ 12 ආකාරය දෙකක් එකිනෙකට බැඳහම එන්නේ 11 වතාවක් ඒ කියන්නේ ජාති පච්චා ජරා මරණ ජාතිය ප්‍රත්‍යකුට ජරා මරණ වේයයි යම් ඥානයක් උපදිනවා ජාතිය නැති කල්ලි ජරා මරණ නොවේයයි යම් ඥානයක් ඇති වෙනවා මෙතන පෙන්නනවා සත්ත්‍යාකාරයේ ඥානවත්තු නිද්දේශයේයි ජාති පච්චා ජරා මරණ යනාදී නයින් පැවතීම් නැවතීම් වශයෙන් 11 වූ පටිච්චසමුප්පාද අංගවල එක එකක කාලත්‍රයෙන් යුක්ත වූ ප්‍රත්‍යවේක්ෂා ඥානය කිය නැවත ධර්ම ස්ථಿತಿ ඥානය සංක්ෂේපයෙන් ඡය ධර්මතා ආකෙන් කියන රදි මේක විභංගයේදී පෙන්වුම් කරනවා මේ ආකාරයට සත්‍යත්‍ය ඥාන වස්තු කවරේද යත් ජාති ප්‍රත්‍යෙන් ජරා මරණ වේයයි ඥානයක දැන් ජාති ප්‍රත්‍යෙන් ජරා මරණ වේයයි ඥානයක ජාතිය නැති කල්ලි ජරා මරණ නැතයි ඥානයක එතකොට මේ වර්තමානයේ තියෙන ස්වභාවය අපි දන්නවා ජාති ප්‍රත්‍යෙන් ජරා මරණ වේයයි ඥානයක ජාතිය නැත්නම් ජරා මරණ නැතයි ඥානයක එතන ඥාන දෙකක් ඉපදිලා තියෙනවා ජාතියයි ජරා මරණය සම්බන්ධ කළා අතීත කාලයේද ජාතිපත්තෙන් ජරා මරණයයි ඥානයක ජාතිය නැති කල්ලි ජරා මරණයයි ඥානයක අනාගත කාලයේද ජාතිපත්තෙන් ජරා මරණයයි ඥානයක ජාතිය නැති කල්ලි ජරා මරණයයි ඥානයක දැන් ජාති ජරා මරණ දෙක සම්බන්ධ කරගෙන ඥාන හයක් අපි කතා කරා ජාතිය ඇති කල්ලි තියෙන ස්වභාවය ජාතිය නැති කල්ලි දැන් මේ ඥාන හයේ මේ මොකද්ද මේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ස්වභාවය යමක හේතුවකින් යමක් උපදින ස්වභාවය මේ මේ ප්‍රත්‍යකාර ස්වභාවය තමයි ධර්ම ස්ථಿತಿ ස්වභාවය මේ බුද්ධ ධර්මයේදී පෙන්වන්න ධර්මයක හේතුවෙන් තවත් ධර්මයක් උපදිනවා ධර්මේ නැති කල්ලි ඒ ධර්මයක් නැති වෙනවායි කියන ස්වභාවය. ඒ ධර්ම ස්ථಿತಿ ඥානය තිබේනම් ඒ ඥානේ ඡය ස්වභාවයේ තියෙනවා, වය ස්වභාවයේ තියෙනවා, විරාග ස්වභාවයේ තියෙනවා, නිරෝධ ස්වභාවයේ තියෙනවායි කියලා පත්‍යවේක්ෂා ඥානයක් උපදිනවා. එතකොට දැන් ඥාන හතක් හැදිලා තියෙනවා ජාති ජරා මරණ දෙක සම්බන්ධ කරලා. ওই ඥාන හතේ දෙක දෙක බැඳහම ඉතිරි 11ට ඥාන 77ක් උපදිනවා. අන්න ඒ ස්වභාවය තමයි මෙතන පෙන්වුම් කරන්නේ. අපි මේක අටකතාවේදී බොහෝ කාරණා ටිකක් කියන නිසා මම මේක අටකතාවට නැවත ගිහිල්ලා අපි පොඩ්ඩක් සාකච්ඡා කළ බලමු. ජාති පච්චා ජරා මරණං අසති. ජාතියා නත්ති ජරා මරණං ඥාන දෙකේ දෙකක් වර්තමාන කාල වශයෙන් කියලාදී අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං යයි මෙසේ අතීතේ ඥාන දෙකක් අනාගතේ ඥාන දෙකක් යයි සිය ධර්ම ස්ථಿತಿ ඥාන සමග සතකි උන්න ඒ හත පෙන්නු කර හැටි මෙහි ධර්ම ස්ථಿತಿ ඥානයන් යනු ප්‍රත්‍යකාර ඥානයයි ප්‍රත්‍යකාරව ධර්මයන්ගේ පැවතීම සිටීමට කරුණෝල බැවින් ධර්ම ස්ථಿತಿ යයි කියනු ලැබේ. ඒ ඥානය ධර්ම ස්ථಿತಿ ඥානයයි. මෙයම සයාකාර වූ ඥානයට අදිවචනයකි. මෙසේ එක එක අංගයේ මේවා සත බැවින් අංග 11 සත් සැත්තෑවක් වේ. එහි ක්ෂය ධම්මං යනු ක්ෂයවන ස්වභාවයයි වේ ධම්මං යනු වේවන ස්වභාවයයි විරාග ධම්මං යනු නොවැළෙන ස්වභාවයයි නිරෝධ ධම්මං යන නිරුද්ධ වන ස්වභාවයයි මේන් කුමක් කියන ලදද දැන් අපි මේ කාරණේ පොඩ්ඩක් ගැඹුරෙන් බලමු ඇයි මෙහෙම කියලා තියෙන්නේ
මෙයින් කුමක් කියලාද? පසු විදර්ශනායෙන් පෙර විදර්ශනාය සිහි කිරීම කියන ලදී. එයින් කුමක් කියන ලදද? සත්තරක් විපස්සනා පටි විපස්සනා කියන ලදී. පළමුණ ඥානයෙන් සියලු සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්මයයි දැක ඒ ඥානය දෙවනි නුවණින් දැකීම වටි. දෙක තුන්වැනි ඥානයෙන් තුන සතරවැනි ඥානයෙන් සතර පස්වැනි ඥානයෙන් පහ සවැනි ඥානයෙන් සය සත්වැනි ඥානයෙන් මෙසේ සත් විපස්සනා පටි විපස්සනායයි කියන ලදී. මෙන්න මේ ආකාරය තමයි සත්‍යත්ත්‍ය ඥාන විභාගයේදී ඒ සත්‍යත්ත්‍ය ඥාන ස්වභාවයේ ඊටාම් ගාම්භීර වශයෙන් දේශනා කළ තියෙන ස්වභාවය. දැන් අපි දකිනවා පූර්වයේ ඒ ස්වභාවයේ තිබුණා, අනාගතයේ ඒ ස්වභාවයේ තියෙනවා, වර්තමානයේත් ඒ ස්වභාවයේ තියෙනවා. මේ ස්වභාව තුන දැක්කාම සියලු සංස්කාර සංසාරයේම එක අවස්ථාවක දකින්න ස්වභාවය කියලා අපිට හිතන්න පුළුවන්. මේ කාරණේ ගැන යම්කිසි මහත්මයෙකුට කතා කරන්න තියෙනවද? අපි නැවතත් මේ කාරණේ ගෙනාවේ එතන තියෙන වැදගත්කම උඩුපල පෙන්වන්න ඕන නිසාමයි. විශ්වවිද්‍යාලත් නැ විනාඩියක් කතා කරන්න පුළුවන්ද? මට පොඩ්ඩක් කියන්නකෝ. ඒක දැන් පටිච්චසමුප්පාදයේ අංග 12 11කට බඳින්නේ ජාතියේද පොදු සාධකේ නේ. එහෙනම් දැන් ජාතියේ ජරා මරණ ගත්තා, ඊළඟ එක ගන්නේ මොකක්ද? ඒකෙන් හත් එතකොට මෙහෙමනේ, ජරා මරණ කියන අන්තිම තැන නම් ඒකට හේතුව ජාතිය. ජාතියට හේතුව මොකද්ද? ආභවය. එතෙන් ඊළඟට ගන්නේ ජාතිය භවයයි නේ. ඊළඟට බඳින්නේ භවයයි ජාතියයි දෙක. नाम रूप प्रत्याकार स्वभाव पिन्नान्ने प्रत्याकार प्रति प्रत्युत्पन्न स्वभाव එකක් තිබුණා නම් අනික සිද්ධ වෙනවා, එකක් නොතිබුණා නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. මේ ධර්ම ස්ථಿತಿ ස්වභාවේ පැහැදිලි කරන හොඳම අවස්ථාවක් තමයි එතන පෙන්වන්නේ. ඒ කියන්නේ සියලු ධර්මයන් ප්‍රත්‍යපත්‍යුත්පන්න ආකාරයෙන් හේතුඵල ආකාරයෙන් දකින්න ස්වභාවයමයි මෙතන දකින්නේ. එතකොට හේතුඵල ස්වභාවය දකිනවා අතීතේ අනාගතේ वर्तमान सियलु संसारे हेतु फल स्वभाव धर्म उपदिन्ने तव धर्मे का हेतु की ये स्वभाव दकिन हम अवस्था वर्तन में सत्सत्य ज्ञान विभाग तब महात्मिक एक विचेत किया विपस्सना पटि विपस्सना विपस्सना नवत विपस्सना दकिन स्वभाव ඒ ධර්ම වෙන මහත්මයෙකුට කතා කරන්න තියෙනවාද? අපි ඊළඟ එකට යන්න පුළුවන්. එතකොට අපි යන් එනන් ඊළඟ එකට එනකට නවාකාර ඥානෙ අපිට බුදා විස්තර කරන්න තරම් දෙයක් නෙහැ. සතර මාර්ගයේ සතර ඵලයේ ප්‍රඥාව කවරේ දෙයක්? සතර මාර්ගයේ හිස සතර ඵලයේ සෝතාපට්ටි මාර්ගයේ ප්‍රඥාව සෝතාපට්ටි ඵලයේ ප්‍රඥාව. ඔන්න ප්‍රඥා දෙකක්. සකෘදාගාමි මාර්ගයේ ප්‍රඥාව, සකෘදාගාමි ඵලයේ ප්‍රඥාව. අනාගාමි මාර්ගයේ ප්‍රඥාව, අනාගාමි ඵලයේ ප්‍රඥාව. අරහත් මාර්ගයේ ප්‍රඥාව, අරහත් ඵලයේ ප්‍රඥාව. මේ සතර මාර්ගයේ සතර ඵලයේහි ප්‍රඥා මෙසේ අෂ්ට ප්‍රකාරයෙන් ඥාන වස්තු වේ. අෂ්ට ප්‍රකාර ඥාන වස්තු විභාග කරන්නේ ඒ ආකාරයෙන්. සතර මාර්ගයේ සහ සතර ඵලයේ ප්‍රඥා එකතු කරාම අෂ්ට ප්‍රකාර ඥාන වස්තු.
මේ ඒක ඒ ප්‍රඥාව අපි ඉන්ද්‍රිය වශයෙන් විභාග කරන්න පුළුවන් ඒ ආකාරයට තමන්ට උන්නම් විස්තර කරලා විභාග කරන්න පුළුවන් පැහැදිලිවම සෝතාපට්ටි මාර්ගයේ ප්‍රඥාව එකක් සෝතාපට්ටි ඵලයේ ප්‍රඥාව තව එකක් සකෘදාගාමි මාර්ගයේ ප්‍රඥාව සකෘදාගාමි ඵලයේ ප්‍රඥාව මේ ආකාරයෙන් අට ආකාර ඥාන වස්තු විභාග කරනවා ඒක මං හිතන්නේ පැහැදිලි ඇති අපි නව ආකාරයකට යමු ඊළඟට සමානස එතෙන්දී මේ සෝතාපන්න මාර්ගයේ ප්‍රඥාව කියන්නේ ඇත්තට මේ මාර්ග සිතේ යෙදෙන ප්‍රඥා චෛතසිකයටත් අපි අවිද්‍යාව තමයි දැන් එහෙම තමයි දකින්න වෙන්නේ අට කතාවෙත් විස්තර කරන්නේ එහෙමයි ඔව් මේක ඉන්ද්‍රිය වශයෙන් දැක්කොත් අපි ඉන්ද්‍රිය ආකාරයෙන් ප්‍රඥාව දැක්කොත් සෝවාන් මාර්ගයේ ප්‍රඥාව අනඤ්‍ය පඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය එතකොට සෝවාන් ඵලයේ සිට රහත් මාර්ගයේ දක්වා අඤ්ඤ ඉන්ද්‍රිය රහත් ඵලයේ අඤ්ඤතාවි ඉන්ද්‍රිය ඒ ඉන්ද්‍රිය ධර්ම ස්වභාවයෙන් මේ ඥාන දැක්කොත් අපිට ඥාන තුනකට තමයි ඉන්ද්‍රිය ධර්ම තුනකට තමයි ගොනු වෙන්නේ මේ අටම එකට හැබැයි මේ සෝතාපට්ටි මාර්ගයේ ප්‍රඥාව වෙනම කෘත්‍යයක් කරන්නේ සෝතාපට්ටි ඵලයේ ප්‍රඥාව තවත් කෘත්‍යයක් කරන්නේ සකදාගාමි මාර්ගයේ ප්‍රඥාව තවත් කෘත්‍යයක් සකදාගාමි ඵලයේ ප්‍රඥාව තවත් කෘත්‍යයක් ඒ ආකාරයෙන් අටකට බෙදෙන අෂ්ටාකාර ඥාන වස්තුවේදී විභාග කරන්නේ මේ ආකාරයෙන් ඒකට ගොඩාක් විස්තර කියලා නැහැ අපි දන්න ප්‍රකාර විදිහට තමයි ඒක විස්තර කරන්නේ එතකොට අපි මේ නව ආකාරයේ පොඩ්ඩක් බලමු නව ආකාරයේදී වෙනත් ආකාරයකට දුවනවා එහි නව අනුපූර්ව විහාර සමාපත්තීනි ප්‍රඥාව කවරේදීත් දැන් නවයකට ගන්නකොට නව ආකාර ගන්නකොට නව අනුපූර්ව විහාර සමාපත්තීනි ප්‍රඥාව ප්‍රථම ධාන සමාපත්තියේ ප්‍රඥාව ප්‍රථම ධාන සමාපත්තිගත වෙන උජ්ජලයාගේ යම් ප්‍රඥාවක් යෙදෙනවා නම් ඒකට කියනවා ප්‍රථම ධාන සමාපත්තියේ ප්‍රඥාව ඊළඟට ද්විතීය ධාන සමාපත්තියේ ප්‍රඥාව ඊළඟ එක තෘතීය ධාන සමාපත්තියේ ප්‍රඥාව චතුර්ථ ධාන සමාපත්තියේ ප්‍රඥාව දැන් අපි ප්‍රඥා හතරක් කිව්වා රූපාවචර ධාන සමාපත්තීන් ආකාරයට ඊට පස්සේ අරූපාවචරේ ආකාසානංචායතන සමාපත්තියේ ප්‍රඥාව විඥානාචායතන සමාපත්තියේ ප්‍රඥාව ආකින්චඤ්ඤායතන සමාපත්තියේ ප්‍රඥාව නීව සංඥා නාසඤ්ඤායතන සමාපත්තියේ ප්‍රඥාව දැන් ප්‍රඥා හතරක් කිව්වා අරූප සමාපත්තීන් වල එතකොට 4යි 4යි 8යි 9 වෙනි සමා ප්‍රඥාව පෙන්වන්නේ සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි ඔහුගේ ප්‍රතිවේක්ෂා ඥානය සංඥා වේදිත නිරෝධ සමාපත්තියේ චිත්ත නිරුද්ධ ස්වභාවයෙන් ඉන්නේ නැගිටින කුජලයන්ගේ ප්‍රතිවේක්ෂා ඥානය ඒ නම් වෙන එක මෙන්න මේ නවයට කියනවා අනුපූර්ව විහාර සමාපත්තියේ ප්‍රඥායයි මෙසේ නව ආකාර ඥාන වස්තුවේ මේක අපි අට කතාවෙන් අපි බලමු අට කතාවේදී කොහොමද විස්තර කරන්නේ නව ආකාර ඥාන වස්තු නිද්දේශේ අනුපුබ්බ විහාර සමාපatti සු අනුපූර්ව විහරණ සමාපatti වල ඒවායේ පිළිවෙලින් අනුපිළිවෙලින් විහරණය කළ යුතු තැන පිළිවෙලින් වසන බව සමවදින තැනින් සමාපatti බව දත යුතුයි කත්ත පඨම ඥාන සමාපත්‍ය පඤ්ඤා යනාදී සම්ප්‍රයුක්ත ප්‍රඥා අට දැනගත යුතුයි ඒ සමාපත්තියේ ඒ සම්ප්‍රයුක්තව පවතිනා වූ ප්‍රඥාව නව්‍යනි පත්‍වේක්ෂා ප්‍රඥාව ඒ නිරෝධ සමාපත්‍ය ශාන්ත වශයෙන් ප්‍රණීත වශයෙන් පත්‍වේක්ෂා කරන්නාට පවති එයින් කියන ලදී සංඥා වේදිත නිරෝධ සමාපත්‍ය වුත්තිත්ස්ස පච්චවෙක්කන ඥානං සංඥා වේදිත නිරෝධ සමාපත්‍යෙන් නැගිටි තනත්තාගේ පත්‍වේක්ෂා ඥානෙ
मे विट दम सुख विहरणय लबन स्वभाव अट वेदना वक् सुख वेदना वक् वेदना वक् मे ध्यान ध्यान समापत्ते वेदना मई ते ए दिप्त दम्म सुख विहरणय पिलिपंदव पावती एक अवस्था नवयक्तमय पिन्नुं करामि इतकोट मेक तमय नव आकार वेदना इत पासे दशाकार वेदना इताम गांभीर देशना वक्किन्ने नव मे दशाकार अपि एकिन एकयामु दशाकार मेतन विस्तर करना दीर्घ विस्तर दशाकार वेदना मेके अभी बलोत्ते में दशाकार ज्ञान एक सारांश वशिंग ज्ञान दहाय मेक अभी उद्देश्य पता कर लगिया दैम उद्देश्य दस बल ज्ञान අටසේ විසියයේ තියෙනවා තථාගතයන්ගේ කාරණේ කාරණේ හේින්ද අකාරණේ අකාරණේ හේින්ද ඇති සැපියෙන් දන්නා නෝන කවරේද යත් මෙතනින්දන් තමයි තානා තානා ඥානේන කියන ස්වභාවය එතකොට මේ කාරණේ කාරණේ විසින් අකාරණේ අකාරණේ විසින් දන්නා ඥානේ කියන්නේ මොකද්ද දැන් අපි මේක දසබල ඥානය समन्नागत अभी सारांशित गिहिल्लावत दस प्रकार ज्ञान वस्तु अटसी दास विस्तर तथागत अन्वे तथागत बलो दस दिन की यंबले कि समानांगत तथागत श्रेष्ठ स्थाने प्रतिज्ञा कृद සියනාද කෙරෙද්ද ශ්‍රේෂ්ඨ වූ ධර්මචක්‍රේ පවත්වද්ද ඉබඳු බලයෝයි මේ දස බල ඥානවල විස්තර කරනකොට විස්තර කරන්නේ මේ විදිහටම යම් බලයකින් සමන්නාගත වූ තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානේ ප්‍රතිඥා කෙරෙද්ද පිරිසි සිංහනාද කෙරෙද්ද සිංහනාද කෙරෙද්ද කියන තියෙන විස්තරන් ශ්‍රේෂ්ඨ වූ ධර්මචක්‍රේ පවත්වද්ද ඊ ඉබඳු බලයෝ කවර දස බලයේද යත් विस्तर विभागे बलम निर्देश තවද තථාගතෝ අතීත අනාගත ප්‍රත්‍යুৎපන්න වූ කම්ම සමාදානයේ විපාකය කාරණ වශයෙන් හේතු වශයෙන් ඇති සැටියෙන් දනිති යම් ඥානයකින් තථාගතෝ අතීත අනාගත ප්‍රත්‍යুৎපන්න වූ කර්ම සමාදානයේ විපාකේ කාරණ වශයෙන් හේතු වශයෙන් දනිත් නම් මේද තථාගතයන්ගේ තථාගත බලයේකි අපි මේකේ විස්තර විභාගයේ අපි බලමු ඊළඟ නිදේශයේදී තුන්වෙනි එක සර්වත්‍ර ගාමී මාර්ගයේ ඇති සැටියෙන් දනිති තථාගතයෝ සර්වත්‍ර ගාමී මාර්ගයේ ඇති සැටියෙන් දනිති තථාගතයෝ සර්වත්‍ර ගාමී මාර්ගයේ ඇතිසැනියෙන් දනිත් නම් මේද තථාගතයන්ගේ තථාගත බලයේකි දැන් අපි තුන්වෙනි එක කිව්වේ හතරවෙනි එක අනේක ධාතු නානා ධාතු ලෝකයේ ඇතිසැටියෙන් දනිති පස්වෙනි එක සත්වයන්ගේ නානාදි මුක්ත බව ඇතිසැටියෙන් දනිති හයවෙනි එක පර සත්වයන්ගේ පර පුජ්‍යලයන්ගේ ඉන්ද්‍රිය පරාවුරු භාවයේ බුද්ධිය ඇති සැටියෙන් දනිති ඊළඟ එක ධාන විමෝක්ෂ සමාධි සමාපත්තීන්ගේ සංක්ලේශ බුද්ධාන වුත්තාන ඇති සැටියෙන් දනිති මේ ධාන සම්බන්ධව ඊළඟ එක පුබ්බේ නිවාසානුස්මති ඥානෙ పూర్ව නිවාසානුස්මතිය ඇති සැටියෙන් දනිති ඊළඟ එක චුති උත්පත්තිය ඇති සැටියෙන් දනිති සත්‍යයන්ගේ චුති උත්පත්තිය ඇති සැටියෙන් දනිති
දහවෙනි එක ආශ්‍රවක්ෂය ඇති සැටියෙන් දනිති මේක තමයි සාරාංශ වශයෙන් මේ දස බල ඥානෝ ලැබීපත කළා තියෙන්නේ ඊට පස්සේ අපි බලමු මේ ඔව් ඒකේ විස්තර විභාගයේ 826 ඡේදය 826 නේ ඔව් සිංහල පැත්ත 179 හරි මේක නේද 826 මෙතන විස්තර කරන්නේ මේ ආකාරයෙන් ඊ තථාගතයන්ගේ කාරණේ කාරණෙහිින් අකාරණේ අකාරණෙහිින් ද ඇති සැටියෙන් දන්නා නුවණ කවරේදයක් දැන් මෙතන කියනකොට ඇත්ත ඇති සැටියෙන් සිදුවන දෙයක් නොසිදුවන දෙයක් මෙතන උදාහරණ වශයෙන් දීලා තියෙනවා යම් කරුණකින් ditthi sampanna sovan pujjala teme කිසි සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේ නම් මෙය අහේතුකය සෝවාන් පුජ්‍යලේ කිසිම දවසක කිසිම සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේ නැහැ මේක අහේතුකයි සිදු නොවන දෙයක් අනවකාශය මෙම කරුණ නොපැණී මෙහි තථාගත තෙමේ දනි මේ කාරණේ බුදුහාමුදුරුවෝ දනිනවා යම් කරුණකින් පුතග්ජන තෙමේ किसी संस्कारයක් නিত্য වශයෙන් නিত্য විසින් ගන්නේ නම් මේ කරුණ වූ කලි ඇත්තේය මේ කරුණ විද්‍යාමාන වේයයි දනි යම් කරුණකින් දික්ටි සම්පන්න පුජ්‍යල තෙමේ කිසි සංස්කාරයක් සුබ වශයෙන් ගන්නේ නම් එය අස්ථානය එතකොට නিত্য සුබ ආත්ම ආකාරයට ඒ සෝවාන් පුජ්‍යලේ නොගන්න ස්වභාවය තමයි එතන දෙන්නු කරන්නේ මේක නොපැනේ යම් කරුණකින් පුතක් ජනතේ මේ සංස්කාරයක් සුඛ විසින් ගන්නේ නම් මේ කරුණ වූ කලි ඇත්තේය කරුණ විද්‍යාමාන වේයයි දනි මේ කරුණ දික්ටි සම්පන්න පුජ්‍යලේ මේ කිසි සංස්කාරයක් ආත්ම වශයෙන් ගන්නේ නම් අස්ථානය අනවකාශය මේ කරුණ නොපැනේ පුතග්ජනතේ මේ සංස්කාරයක් ආත්ම වශයෙන් ගන්නේය මේ විද්‍යාමාන වේ මේ ආකාරයට ඊළඟට කියනවා යම් කරුණකින් දික්ති සම්බන්න කුජලතේ මේ මව දිවි ගලවන්නේ නම් හේතු රහිතයි පත්‍ති රහිතයි මේ කරුණ නොපෙනීයයි දනි මේක සිද්ධ වෙන්නේ නැහැ යම් කරුණකින් පුතග්ජනතේ මේ මව දිවි ගලවන්නේ නම් ඒ කියන්නේ මව මරනවා නම් මේ ඌ කලී ඇත්තේය කරුණ විද්‍යාමාන වේ යයි දනි යම් කරුණකින් දික්ක සම්මන්න පුජ්‍යල තෙමේ පියා ඒ ආකාරයෙන් කියනවා දුෂ්ට සිතින් බුදුන් සිරිදෙන් ලෙහිය සොලවානම් එය සිදුවන්නේ නැ දික්ක සම්පන්න පුජ්‍යලයි සෝවාන් පුජ්‍යලේ ඒ ආකාරයෙන් පංච ආනන්තර කර්ම සිදු නොවන ස්වභාවය එතන පෙන්වුම් කරනවා දැන් ඊළඟට කියනවා යම් කර්මකින් එක් ලෝක ධාතුවේ අරහත් සම්මා සම්බුදුරෝ දෙදෙනෙක් පෙරපසු නොව උපන්නාහු නම් මේ කරුණ හේතු රහිතයි ඒක සිද්ධ වෙන්නේ නැහැ ප්‍රත්‍ය රහිතයි මේ කරුණ විද්‍යාමාන නොවේයි දනි යම් කර්මකින් එක් ලෝක ධාතුවේ අරහත් සම්බුදුරෝ උපන්නේ නම් මේ කරුණ වූ කලි ඇත්තේය ඒ කර්ම විද්‍යාමාන වේ යම් කර්මකින් එක් ලෝක ධාතුවේ සක්කිති රජ කෙනෙක් රජවරු දෙදෙනෙක් පෙරපසු නොව උපන්නා වූ නම් හේතු රහිතයි පත්‍ය රහිතයි මේ කරුණ විද්‍යාමාන නොවේයයි දනි ඒ වගේම යම් කර්මකින් එක් ලෝක ධාතුවේ එක් සක්කිති රජ කෙනෙක් උපන්නේ නම් මේ කරුණ වූ කලි ඇත්තේය කරුණ විද්‍යාමාන වේ මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ කාරණා කාරණා දකින ස්වභාවය කියනවා ඊට පස්සේ තියෙනවා යම් කරුණකින් පිරිමිණියක් රහත් සම්මා සම්බුදු වේ නම් මේ කරුණ උලි ඇත්තේය මේ කරුණ විද්‍යාමාන වේ යම් කරුණකින් මාගමත් සක්විති රජ වේ නම් හේතු රහිතයි ප්‍රත්‍ය රහිතයි ඉතලගේ කියන යම් කරුණකින් මාගමක් අරහත් සම්මා සම්බුදු වේ නම් මේ කරුණ හේතු රහිතයි පත්‍ය රහිතයි මේ කරුණ විද්‍යාමාන නොවේයයි දනි මේ ආකාරයට ඊළඟට මාර බවට
මාගමක් පත්වන බව මාර බවට මේ බ්‍රහ්ම බවට පත්වන බව ඒ විදිහට විස්තර කරනවා මාගමක් අවශ්‍යයි කියන්නේ මෙතන මාගමක් කියන්නේ ස්ත්‍රියද ස්ත්‍රියක් ස්ත්‍රියක් ආත්ම භාවයක් ස්ත්‍රී ඒ ඒ ඒ ආත්ම භාවයේ ස්ත්‍රී ආත්ම භාවයකින් ඉන්න බෑ කියන එක තමයි කියන්නේ එහෙමනම් එයා පුරුෂ ආත්ම භාවයකින් ඉන්න පුජ්‍යලයක් වෙන්න ඕනේ කියන එක තමයි විස්තර කරන්නේ සදාකාලික ස්ත්‍රී භාව නෙවෙයි එතකොට සත්ත්ව භව මාර භව බ්‍රහ්ම භව ඒ පුරුෂෙක් පුරුෂ භාවයකින් තමයි ලබන්න පුළුවන් කියන එක තමයි විස්තර කරන්නේ ඊට පස්සේ එතනින් පස්සේ තියෙන කාරණා ටිකත් ඉතාම ලස්සනයි යම් කරුණකින් කාය දුස්චරිතයාගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාක උපදිනේ නම් හේතු රයිතයි දැන් මේක අපිට දකින්න පුළුවන් යම් කිසි කෙනෙක් කාය දුස්චරිතයෙන් ඉන්නවා නම් එයාට ඉෂ්ට වූ මනාප වූ විපාක උපදිනේ නම් හේතු රයිතයි උපදිනේ වෙන්නේ නැහැ ප්‍රත්‍ය රයිතයි මේ කරුණ විද්‍යාමාන නොවේයි දනි යම් කරුණකින් කාය දුස්චරිතයාගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ විපාක උපදිනේ නම් මේ කරුණ වූ කලි ඇත්තේය මේ කරුණ විද්‍යාමාන වේ ඊළඟට යම් කරුණකින් වාග් දුස්චරිතයාගේ යම් කරුණකින් මනෝ දුස්චරිතයාගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාකේ උපදිනේ නම් හේතු රහිතයි පත්‍ය රහිතයි මේ ආකාරයට ඒ ත්‍රිවිධ දුස්චරිත පුජ්‍යලයාගේ ඉෂ්ට මනාප කාන්ත විපාක නොවෙන නොලැබෙන බව දන්න ස්වභාවය විස්තර කරනවා ඊට පස්සේ එතනින් ඊළඟට විස්තර කරනවා මනෝ සුචරිතයාගේ ඊළඟට කාය සුචරිතයාගේ මනෝ සුචරිතයාට ඉෂ්ට වූ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප විපාක උපදිනේ නම් හේතු රහිතයි ඒ සුචරිතයාට උපදින නූපදින ස්වභාවයත් දුස්චරිතයාට ඒ විදියට ලබන ස්වභාවයක් විස්තර කරනවා ඊට පස්සේ කියනවා යම් කර්මකින් කාය දුස්චරිත සමංගී වූ පුජ්‍යල තෙමේ ඒ කරුණෙන් ඒ හේතුවෙන් කාබුන් මරණින් මැත්තේ සැපයට ගති වූ සර්ව ස්වර්ග ලෝකේ උපදිනේ නම් හේතු රහිතයි ප්‍රත්‍ය රහිතයි මේ කරුණ විද්‍යාමාන නොවේ ඊත් එකම කියනවා යම් කර්ණකින් කාය දුස්චරිත සමාංගී වූ කුජල තෙමේ ඒ කර්ණෙන් හේතුයෙන් කාබුන් මරණින් මැත්තේ සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස පතිත වූ නිරයට පැමිණෙන්නේ නම් කරුණ වූ කලි ඇත්තේය ඊට පස්සේ සුචරිතයට සිද්ධ වෙන ස්වභාවයත් බුදුරජාණන් වහන්සේ දකිනවා දුස්චරිතයන් පස්සේ සුචරිත ස්වභාවයේ විස්තර කරනවා මෙතෙන් දිපෙන්නනවා යම් කරුණකින් කාය සුචරිත සමාංගී වූ කුජල තෙමේ ඒ කරුණෙන් හේතුවෙන් කාබුන් මරණින් මැත්තේ සැපෙන් පහ වූ දුකට ගති වූ විවස පතිත වන නිරේ උපදිනේ නම් හේතු රහිතයි එයා නිරයට නොයන බව පත්‍ය රහිතයි මේ කරුණ විද්‍යාමාන නොවේ जीवितेंद्रिय हरयान स्वभाव मे भावें अपिच्युत पस्से काबुन मरणि मत्ते मे विद्यट विस्तर करना සුචරිතයාගේ ස්වර්ග ලෝකයට යන ස්වභාවයත් සුචරිතයා ස්වර්ග ලෝකයේ උපදින ස්වභාවයේ ඇත්තයි කියන එකත් සුචරිතයා අපායට නොයන ස්වභාවයක් දන්නා ඊ ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ කාරණේ කාරණේහි අකාරණේ අකාරණේහි ඇති සැටි දන්නා නොවන වෙයි කියලා එතන විස්තර කරනවා එතකොට ඒ කාරණේ කාරණේ කියන එක අකාරණේ අකාරණේ කියන එක අපිට දැන් තේරෙනවා මොකද්ද මේ කාරණේ කාරණේ මොකද්ද අකාරණේ අකාරණේ කියන එක ඒක ගෙනල්ලා විස්තර කරේ පංචානන්තරේ කර්ම ස්වභාවය ඊට පස්සේ
ඒ සුචරිත ස්වභාවේ දුෂ්චරිත ස්වභාවේ සියල්ලම අරගෙන එතන අට කතාවටත් අපිට යන්න පුළුවන් අපි මේක කියලා ඊට පස්සේ යමු ඊළඟට දැන් අපි මේ පළවෙනි ඥානය ගැන තමයි කරේ දස බල ඥාන වලින් කාර්ණේ කාර්ණේ හින් අකාර්ණේ අකාර්ණේ හින් දන්නා නෝන දෙවෙනි ඥානය දෙවෙනි ඥානේ තියෙන්නේ 827 එහි තථාගතයන්ගේ කාර්ණේ විසින් හේතු විසින් අතීත අනාගත පච්චුපන්න කර්ම සමාදානයන්ගේ විපාකයේ ඇතිසැටියෙන් දන්නා නෝන කවරේදයක් අතීත වූද අනාගත වූද පච්චුපන්න වූ කර්මයක් කරනවා නම් ඒ කර්ම සමාදානයේ විපාකය දන්නා නෝන මෙහි තථාගත තෙමේ මෙසේ දනි කෙසේදයක් ගති සම්පත්තීන් බාධිතව විපාක නොදෙත්නම් ඉබද වූ ඇතැම් ලාමක කර්ම සමාදාන කෙනෙක් ඇත දැන් ගති සම්පත්තී මෙතන කර්ණ හතරක් ගෙනලා තියෙනවා සම්පත්තීන් වලට ගති සම්පත්තිය උපදි සම්පත්තිය කාල සම්පත්තිය පයෝග සම්පත්තිය මේක ඒ සම්පත්තීන් හතර ලැබෙන්න පුළුවන් ඒ වගේම ගති විපත්‍ය උපදි විපත්‍ය කාල විපත්‍ය භයෝග විපත්‍ය ඔන්න දැන් අපි කර්ම කර්මයකින් කර්මඵල ඵලයක් ලැබෙන්න කාරණා හතර දකිනවා ගති සම්පත්‍ය ලැබෙන්නත් පුළුවන් ගති විපත්‍ය මොනවද ගති එතකොට මෙතන ගති කියනකොට පංච ගති ගති පහක් විස්තර කරනවා මොනවද පංච ගතිය मनुष्य लोके इपदीम सह देव ब्रह्म देव के हतरवी पंच गति एक पंच गति යම් කිසි මෙතන විස්තර කරන්නේ මෙන්න මෙහෙමයි ගති සම්පත්තියෙන් බාධිතව විපාක නොදෙත්නම් ඉබඳ වූ ඇතම් ධාමක කර්ම සමාදානක කෙනෙක් ඇත ගති සම්පත්තිය හේතු කොටගෙන ගති සම්පත්තියෙන් බාධිතව ගති සම්පත්තිය විසින් වලකාලන කියන ස්වභාවය තමයි එතන පෙන්වන්නේ එකෙන් සමහර විපාක ගති සම්පත්තියෙන් වලකලනවා විපාක දෙන්න අවස්ථාවක් දෙන්නේ නැහැ ඒ කාරණේ එතන කියනවා ගති සම්පත්තියෙන් බාධිත විපාක නොදෙන ලාමක කර්ම සමාදාන කෙනෙක් ඇත දැන් එහෙම එතන කියලා ඊළඟට කියනවා උපදි සම්පත්තියෙන් බාධිතව විපාක නොදෙත්නම් ඉබඳුලා ඇතැම් ලාමක කර්ම සමාදාන කෙනෙකුත් ඇත. දැන් උපදි සම්පත්තියත් ගෙනලා තියෙනවා. උපසි සම්පත්තිය හේතු කොටගෙන බලකාලන යම් කිසි කර්ම විපාක බලකාලන ස්වභාවයේ ඇති ස්වභාවයක් තියෙනවායි කියලා කියනවා. ඊට පස්සේ කියනවා කාල සම්පත්තියෙන් බාධිතව විපාක නොදෙත්නම් ඉබඳු වූ ඇතැම් නාමක කර්ම සමාදාන කෙනෙක් ඇත. ඊළඟට කියනවා පයෝග සම්පත්තියෙන් බාධිතව විපාක නොදෙත්නම් ඉබඳු වූ ඇතැම් නාමක කර්ම සමාදාන කෙනෙක් ඇත. දැන් මේකෙම අනිත් පැත්තේ ළඟට කියනවා ගති විපත්තියට පැමිණ විපාක දෙත්නම් ඉබඳු ලාමක කර්ම සමාදාන කෙනෙක් ඇති. අතන ගති සම්පත්තියට කිව්වනේ මෙතන ගති විපත්තියට පැමිණ. ඒ කියන්නේ උත්පත්ති විපත්ති ස්වභාවයෙන් බාල තැනක උත්පත්ති ලැබිලා ඒ කර්මයේ විපාක දෙන අවස්ථා තියෙනවා නම් ඒ වගේ කර්ම ඇති කියන කාරණේ තමයි එතන පෙන්වන්නේ. ගති විපත්තිය. ගති සම්පත්තියේ ඉහළම තලයේ දේව මිනිස් දේව බ්‍රහ්ම එලාට මිනිස්ය නිරය ඉරිසන් ප්‍රේත ඒ පහෙන් ගති සම්පත්තිය තියෙන අවස්ථාවක් එන්නත් පුළුවන් කියන එක තියෙනවා එලාට ගති විපත්තියට පැමිණ විපාක දෙන්නම් මේ බදු ලාමක කර්ම සමාදාන කෙනෙක් ඇත උපදි විපත්තියට පැමිණ
කර්ම සමාදාන කෙනෙක් ඇත. කාල විපත්තියට පැමිණ විපාක දෙත්නම් ඉමනි කර්ම සමාදාන කෙනෙක් ඇත. පයෝග විපත්තියට පැමිණ මෙතන කාරණා හතරක් කියනවා. එතකොට අපි මොකද්ද කියලා බලමු. මොකද්ද මේ ගතිය කියන එකට අපි කිව්වා පංච ගතිය. ඒක උපදි උපදි කියන්නේ යම් කිසි මිනිස් භාවයකට ලැබිලා හැබැයි එයාට ලැබුණ උත්පත්තියේ ඉතාම අඩුපාඩු බොහෝ තියෙන ස්වභාවයෙන් ඉතාම දුප්පත් එක්කෝ එක්කෝ අංගපාංග නැති ස්වභාවේ විපත්තියට පැමිණ ස්වභාවේ ඊළඟට කාල විපත්තිය අපි කොච්චර හොඳ කෙනෙක් ඉපදුනත් ඒ කාලය කාලයේ විසින් ඒ විපත්ති කාලයක් නම් එයාට හොඳ කර්ම විපාක ලැබෙන්නේ නැහැ ඔව් ඊළඟට පයෝග විපත්තිය කියන්නේ කොච්චර හොඳ ගති සම්පත්තියෙන් ආවත් එයා විසින් එයාගේ වීරිය වඩන්නේ නැත්නම් මේ පයෝග කියන්නේ වීරිය සංඛ්‍යාතමයි මේ කට්ට කතාවෙන් අපි කාරණා ටිකක් බලමු වීරිය වඩන්නේ නැත්නම් එයා ඒකෙන් දුර්වල වෙනවා මේ ඒකේ පොසිටිව් පැත්තයි නෙගටිව් පැත්තයි දෙකම අරගෙන තමයි කියන්නේ මෙතන විස්තර කරන්නේ එතකොට අපි මෙතන ඉන්නේ සේතන කාල විපත්තිය පොඩ්ඩක් කියන්නකෝ කාල විපත්ති කියන්නේ යම් කිසි දුෂ්ට රජ කෙනෙක් ඉන්න කාලෙක ඉපදුනා දුෂ්ට කාලෙක ඉපදුනහම කොච්චර හොඳ කර්ම සමාදානයක් තිබුණාට යටි ඒ කර්ම සමාදානේ විපාක දෙන්න ක්‍රමයක් නැහැ අර කාලය විසින් එයාගේ විපත්ති එයාගේ සම්පත්ති හෝ විපත්ති වල කාල ස්වභාවයක් තියෙනවා කියන්නේ හොඳ හොඳ කාලයක කියන්නේ රටක පාලක කෙනෙක් හොඳ පාලක කෙනෙක් ඉන්න කාලෙ ඉපදුනහම ඒ වගේ ස්වභාවයක් තමයි අට කතාවේ විස්තර කරන්නේ අපි අට කතාවට යමු මේ ටික කතා කරලා එකටම එතකොට අපිට කතා කරන්න පුළුවන් මේ මාවෙන සර් ඔව් මේ කාලේ අපිට මේ කොරෝනා වසංගත් එක්ක මේ කාල විපත්ති කාලයක් හැටියට සලකන්න පුළුවන්ද පුළුවන් නේද ඔව් දැන් එහෙන් අපි යනවා අඟහරු ලෝකෙට අඟහරු ලෝකයක් ගවේෂණය කරනවානේ අඟහරු ලෝකෙ ගවේෂණය කරාට ඉතාලි සූත්‍ර ජීවියෙක් අපිට ගවේෂණය කරන්න බෑනේ ඒක ඒක පේනවා ඇත්තටම දුර්භික්ෂ රෝග බිය දුර්භික්ෂ බිය මෙන්න මේකේ අර දෙපැත්තට පෙන්නලා කියනවා සම්පත්ති කාලයයි විපත්ති කාලයයි විපාක දෙන ස්වභාවය තියෙනවා විපාක නොදෙන ස්වභාවය තියෙනවා මේ කට්ට කතාවට ගිහිල්ලා මම බලන්න තා පොඩ්ඩක් ඊළඟ පිටුවේ තියෙනවද කියලා ස උපදි සම්පත්ති උපති විපත්ති ඒ දෙක උදාහරණකින් විස්තර කරලා දෙනවා ස තිරුවන් සර් අට කතාවෙන් අපි බලමු සර් ඒකේ අර උපදි සම්පත්තියට උදාහරණයක් වශයෙන් මම දැක්කා අතනක අර අශෝකමාලා සැඩල් කුලයක ඉපදිලා රජ කෙනෙකුට විසවක් වුණා ඒ වගේ අර තමන්ගේ රූප සම්පත්තිය ඒව නිසා සැප සම්පත් ලැබෙනවා දුප්පත් තැනක ඉපදුණත් කියලා අනහරි ඒ විදිහටම තමයි එතන විස්තර කරන්නේ මෙතන අට කතාවෙම තියෙන ওই කාරණය මෙන්න මෙහෙමයි විස්තර කරනවත් 365 වෙනි පිටුව දෙවන බල නිද්දේශී ගති සම්පatti පටි බාල්හානි ගති සම්පatti පිළිබැහි වැලක්කීය සේසු පදවල මේ ණය ගන්නයි කියලා කියන මෙහි ගති සම්පatti ගති සම්පatti නම් දෙව්ලෝවද මිනිස් ලෝවද වේ ගති විපatti සදොස් ගති නම් සතර අපායයි උපදි සම්පatti ආත්ම භාවයේ සම්පූර්ණ වීම උපදි විපatti හීන ආත්ම භාවය කාල සම්පatti යහපත් පාලකයන් මිනිසුන් ඇති කාලයයි කාල විපatti දුෂ්ට පාලකයන් මිනිසුන් සිටින කාලයයි පයෝග සම්පatti සම්‍ය ප්‍රයෝග පයෝග විපatti වැරදි ප්‍රයෝග සහිත කාලයයි එහි සමහරකට බොහෝ පෞකම් ඇත ඒවා උපදි විපත්තියෙන් ඔබ පැසෙන්නේය හේවනාහි එකම යහපත් ක්‍රියාවකින් ගති සම්පත්තිය ලැබ දෙව්ලොව හෝ මිනිස් ලොව උපන්නේය ඉබඳු ස්ථානෙහි අකුසලය වැළැක්වීමක් නැත ඒකාන්තයෙන් කුසලය වළක්වයි ඉබඳු කර්මය මේවාය ගත් ප්‍රබල ගති සම්පත්තිවලට විරුද්ධ වන්නේ නැතයි
දත යුතුයි අනිකෙකුටද බොහෝ පෞකම් මැත ඒවා උපදි විපත්තියට හේතු වී පැසෙන්නේය ඒ වනාහි එකම යහපත් ක්‍රියාවකින් උපදි සම්පත්තියේ සිටියේ මනාව පිහිටි අංගපසංග මනාරූ දර්ශනීය බ්‍රහ්ම පුත්‍රේ කුමෙනි එසේ වූවත් දාසියෙකුගේ කුසේ දාස පුත්‍රයෙක්වේ මෙබඳු වූ ආත්ම භාවයේ කිලිටි කරවීම සුදුසු නොවේයයි ඇප්පල් අසුන් බැඳි ගවපල් ආදී කර්මාන්ත නොකරයි සියුම්වත් හැඳ පොරවා භාණ්ඩාගාරික ස්ථානයේ තබයි ස්ත්‍රියක් නම් බත් පිසීම ආදිය නොකරවයි අලංකාර වස්ත්‍රාදියදී නිදන හෝ පාලිකා හෝ කරති ගී පාලිකා නිදනගේ පාලිකා හෝ කරති සෝමාදේවිය මෙන් අස්වාමි ස්ථානේ තබයි බාතික රජුගේ කාලයේ ගවමස් කන බොහෝ දෙනාගෙන රජතුමාට පෙන්වූව ඕහු දඬුවම් දීමට හැකි වූ දැයි විචාරණ ලදුව නොහැකි වෙමුයි කීවාහු ඉක්බිති ඔවුන් රාජාංගණය සුද්ධ කිරීමේ කලහ ඔවුන්ගේ එක් දුවක් අභිරූපය දැකුම් කලිය පැහැපත්ය රජ ඇය දැක අන්තපුරයට පමුණුවා වල්ලභ ස්ථානයේ තැබිය ඇගේ ආනුභාවයෙන් සිසුනෑයෝද සැපසේ ජීවත් වූහ ඉබඳු වූ ආත්ම භාව වලද පාප කර්ම විපාක දීමට නොහැකි වේ මෙසේ උපදි සම්පatti වැලක්වත් විපාක නොදේයයි දනි ඔන්නක තමයි උදාහරණ දෙල් තියෙන හොඳම තැන ඇතෙමෙකුට බොහෝ පෞකම් ඇත ඒවා කාල විපත්‍ය පැමිණි විට විපාක දෙයි ඒවා එකම යහපත් ක්‍රියාවකින් පළමු කල්පේ හෝ සක්විති රජුගේ හෝ බුදු රජුන්ගේ හෝ උත්පත්ති කාලයේ හෝ යහපත් රජුන් මිනිසුන් ඇති කාලයේ හෝ උපදී ඉබඳු කාලයේ උපන්නහුට අකුසල විපාක දීමට අවකාශයක් නැත ඒකාන්තයෙන් කුසලීට අවකාශ ඇත මෙසේ කාල සම්පත්තිය වැලක්වත් විපාක නොදීයයි දැනගනි ඊළඟට තව එකක් තියෙනවා තව එකෙකුට මෙයින් පෞකම් ඇත ඒවා ප්‍රයෝග විපත්ති කාලයේ විපාක දෙයි ඊය එක කලන ක්‍රියාවකින් ප්‍රයෝග සම්පත්තියේ පිහිටියේ පානාති පාදාදීෙන් දෙන්නුවේ කාය වචී මනෝ සුචරිත පුරති ඉබඳු ස්ථානයේ අකුසලයට විපාක දීමට අවකාශ නැත ඒකාන්තයෙන් කුසලයම අවකාශ ඇත මෙසේ ප්‍රයෝග සම්පත්තියට බාධා ඇති වුවත් විපාක නොදෙයයි දැනගනි මෙන්න මේ විදිහට තමයි ඒ අට ආකාර උපදි සම්පatti උපදි විපatti ගති සම්පatti ගති විපatti ප්‍රයෝග සම්පatti ප්‍රයෝග විපatti කාල සම්පatti කාල විපatti කියන කාරණේ බොහෝ අට කතාවේ බොහොම උපමා ගෙනලා විස්තර කළා තියෙනවා ඒ කාරණේට ඇතිද ඉතින් බුදුරජාන් වහන්සේ මේ කාරණය හේතු විසින් විපාක විසින් දන්නවා අතීත අනාගත වර්තමාන වූ ඒ විපාක ස්වභාවයන් දන්නා ඥානය විශ්වවිද්‍යාරත්න දැන් ප්‍රශ්නයක් විශ්වවිද්‍යාරත්න මෙන්නේ දැන් කාල විපත්‍ය විපාක දෙන්න උන් නැත්තම් එයාට වෙන සම්පතකින් ඒක වැහිලා ගියා නම් ඒක එයාට විපාක දෙන්නෙම නැද්ද කියන්නේ සුදුසු කාලයක් ආවන් පස්සේ විපාක දෙන්න පුළුවන් අහෝසි කර්ම වශයෙන් යන්නත් පුළුවන් යන්නත් පුළුවන් නේ ආ අහෝසි කර්ම වශයෙන් යන්නත් පුළුවන් ඒ කර්මයේ බලවත්කම උඩ තමයි ඒක සිද්ධ වෙන්නේ ඒක මං හිතන්නේ අපි අනික් කාරණා වලින් ඒක දැනගන්න වෙනවා ඔව් මේ සර්වත්‍ර ගාමිනී ඊළඟ එක අපි ඊළඟ එකට යමුද එනවා අපිට සර් එතකොට අර ගන්න පුළුවන් නේ මුගලන් මහරහතන් වහන්සේට විපාක දෙන්න දීච්ච කර්ම ඔක්කොම අහෝසි වෙලා ගියානේ රහත් භාවය ලැබුණට පස්සේ අන්තිම ආත්ම භාවයේදී උනත් අර 500ක් මිනිස්සු ඇවිල්ලා ගහලා තලලා ගියත් සමාධිය නෙමෙයි රෙද්දෙන් උතාගෙන බුදුහාමුදුරු ගාවට ගියා කියලා කියලා තියෙනවනේ එතෙන්දී ගොඩක් ඒක වෙන්න ඉඩ දුන්නානේ මුල නාමදු අන්ති තුන් සැරයක් බලලා ඉඩ දුන්නා බලලා අන්තිමට
මේ කාරණේ මං හිතන්නේ එහෙම කාරණාව නෙවෙයි බලවත් දැන් ආනන්තරි පාප කර්මයක් කොහොමටත් මේ කාරණාව වලින් බලපාන්නේ නැහැ ඒවා විපාක දීම ඒ විදිහටම සිද්ධ වෙනවා බලවත් කර්ම වලට නෙවෙයි මං හිතන්නේ මෙතන විස්තර කරන්නේ කර්ම සමාදානයේ විපාකය කියනකොට ඒ ආනන්තරි කර්ම කර්ම නියත මිත්‍යාදික්කේ වගේ ඒවා මේකට ඇතුළත් වෙන්නේ නැහැ මං නම් දකින්න ආකාරයට එතකොට සර් එහෙමනම් අඟුලිමාල මහරහතන් වහන්සේ ගන්න පුළුවන් අපිට නේද? ඔව්. අඟුලිමාල මහරහතන් වහන්සේ නම් ආදි භාවයට පැමිණීම නිසාම බොහෝ විපත්තින් වලින් බේරුණා. හැබැයි ඒත් යම් යම් විපාක ලැබුණානේ ගල් එහෙම ලැබුණායි කියලා කියනවනේ. අපි එහෙමනම් ඊළඟ එකට යමුද? සර්වත්‍ර ගාමිනී පටිපදා ඇති සැටියෙන් දන්නා නුවණ කවරේදියත් මෙහි තථාගත තෙමේ මේ මඟ පිළිවෙත නිරය ගාමීයයි දැනගනි මේ මඟ පිළිවෙත ත්‍රිවියක් තිසන් යෝනි ගාමීයයි දැනගනි මේ මඟ පිළිවෙත ප්‍රේත විෂය ගාමීයයි දැනගනි මේ මඟ පිළිවෙත මිනිස් ලෝක ගාමීයයි දැනගනි දිව්‍ය ලෝක ගාමී දැනගනි මේ මඟ පිළිවෙත නිර්වාණ ගාමීයයි දැනගනි. එහි යම් ප්‍රඥාවක් ප්‍රඥාවක් ආවනම් ඒකට කියනවා තථාගතයන්ගේ සර්වත්‍ර ගාමිනී පටිපදා ඇති සැටියෙන් දන්නා නුවණ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් කරන කියන දේ දැක්කහම කරන කියන දේ පිළිවෙත දැක්කහම බුදුරජාණන් වහන්සේට කියන්න පුළුවන් මේ පුජ්‍යලයා නම් තිරිසන් යෝනියටමයි යන්නේ මේ පුජ්‍යලයානන් නිරේටමයි යන්නේ මේ පුජ්‍යලයානන් ප්‍රේත විශේෂයටමයි යන්නේ මිනිස් ලෝකයටද යන්නේ දිව්‍ය ලෝකයටද යන්නේ කියලා ඒ වගේ දන්නා නුවණක් බුදුරජාණන් වහන්සේට තියෙනවා ඒකට කියනවා සර්වත්‍ර ගාමිනී පටිපදා ඇති සැටියෙන් දන්නා නුවණ අපි අටුවාවෙමුත් ඒ කාරණේ බලමු ඊළඟ එකටත් ගිහිල්ලා अनेक धातु नाना धातु लोके आयतन नानत्ते दनगनी धातु नानत्ते दनगनी अनेक धातु नाना धातु लोक नानत्ते दनगनी इहियं प्रज्ञावा फजान्यक्तिनोन अनेक धातु नाना धातु लोके दन्ना नूनयाई कीनो ඔබ තුමලට මතක ඇති ධම්මහදේ විභංගය ධම්මහදේ විභංගය ධාතු ප්‍රකරණය ධම්මහදේ විභංගයෙන් තමයි විභංග ප්‍රකරණයේදී ඔබ ප්‍රකට කරන්නේ කාම ධාතුවේ ස්කන්ධ ආයතන ධාතු ආදී ධර්ම ස්වභාවය ඊට පස්සේ රූප ධාතුවේ ධර්ම ස්වභාවය ස්කන්ධ කුපමණ ආයතන කුමන ධාතු කුපමණද ඉන්ද්‍රිය කුපමණද ඒ ආකාරයෙන් විස්තර කරනවා ඒක අපි ඉදිරියේදී ඊළඟ එකට කුද්දකවත් උට පස්සේ ධම්මහදේ විභංගයේදී කියනවා ඉතින් තා ගාම්භීර දේශනාවක් විදිහට යනවා ඒක ඊටාම ගැඹුරට යනවා දස ආකාර විභාගයක් කියන්නේ ප්‍රථම අවස්ථාවේදී ප්‍රවෘත්තියේදී ඒ ඒ ලෝකවල තියෙන ස්කන්ධ ආයතන ධාතු ආදී ධර්ම ස්වභාවයේ उत्पत्ति अवस्था लोकवल धर्म स्वभाव ये धर्म स्वभाव पर्यापन्न भाव अपर्यापन्न भाव गलती स्वभाव इट पास धातु आयुष प्रमाण ये आकाट इतम दीर्घ विस्तर धम्मे මෙතන කියන්නේ ඒ සියලු ලෝකවල ස්කන්ධ නානත්තේ ආයතන නානත්තේ ධාතු නානත්තේ දැනගනි අනේක ධාතු නානා ධාතු ලෝකේ නානත්තේ දැනගනි කියන ප්‍රඥා ස්වභාවය තමයි එතන විස්තර කරන්නේ. ඊළඟට 830 දී කියනවා තථාගතයන් වහන්සේ නානාදි මුක්ත බව ඇති සැටියෙන් දන්නා නුවර කවරේදයක් මේ තථාගත තෙමේ මෙසේ දැනගනි කෙසේදයක් හීනාදි මුක්ත සත්‍යෝ හීනාදි මුක්ත සත්‍යෝ වෙති ප්‍රනීතාදි මුක්ත සත්‍යෝ වෙත් හීනාදි මුක්ත සත්‍යෝ හීනාදි මුක්තයන් සේවනය කරති භජනේ කරති පයුරුපාසානේ කරති ප්‍රනීතාදි මුක්ත සත්‍යෝ ප්‍රනීතාදි මුක්ත
සත්වයන් සේවනය කරති වචනය කරති පෛරුපාසන කරති අතීත කාලයේදී ද හීනාදි මුක්ත සත්වෝ හීනාදි මුක්තයන් සේවනය කළහ වචනය කළ පරිඋපාසන කරේ මේ විදිහට ප්‍රණීතාදි මුක්තයන් ඒ වගේම අතීතයේ ප්‍රණීතාදි මුක්තයන් සේවනය කළහ අනාගතයේදී ද හීනාදි මුක්තයන් හීනාදි මුක්තයන් සේවනය කරන බවත් වචනය කරන බවත් ප්‍රණීතාදි මුක්තයන් ප්‍රණීතාදි මුක්තයන් සේවනය කරනමත් භජනය කරන බවත් මේ දන්නා ඥානය කියනකට හීනාදි ඒ නානාදි මුක්ත බව ඇති සැටියෙන් දන්නා නුවණ කවරේ දෙයක් කියලා තෙන්දි විස්තර කරනවා ඒ ඒ කාරණේයි අපි අර මේ මේ තුනම අට කතාවෙන් එක සැරේට බලමු නැත්නම් අපිට කාල වේලාව යනවා අර අධ්‍යාශය දැනගනි අල්ප රජස්ක වූ මහා රජස්ක වූ තීනු ඉන්ද්‍රියන් නැති මුදු ඉන්ද්‍රියන් නැති සුන්දර වූ ආකාර ඇති නපුරු වූ ආකාර ඇති සුවසේ හැඟවිය හැකි භව්‍ය වූ සත්වයන් දැනගනි මේක හරිය දීර්ඝව විස්තර කරන ඥාන ස්වභාවයක් අපි බලමු මේක විස්තර කරන ඇති සත්වයන්ගේ ආශේ කවරේද යත් ලෝකය ශාස්ත්‍රවත්ය ලෝකය අශාස්ත්‍රවත්ය ලෝකය අනන්තවත්ය ලෝකය ලෝකේ අන්තවත් ලෝකේ අනන්තවත් වූ එම ජීවය ඇහෙන්නට ගියා සර් ඔබ තුමේක පැත්තේ වෙන්න ඕන අනික අයගේ ඇහෙනවද ඔව් අපිට ඇහෙනවා සර් අපිට ඇහෙනවා අපිට ඇහෙනවා හොඳට ඔබ තුමේ ආපහු කනෙක්ට් වුණා නම් හරි එතකොට මේ සත්‍යයන්ගේ ආශය කියන්නේ එයාගේ දිප්ති ස්වභාවය දකින්න ස්වභාවය දැකීමේ ස්වභාවය මෙතන පේනවා ලෝකේ ශාස්ත්‍රවත් ලෝකේ අශාස්ත්‍රවත් අනන්තවත් අන්තවත් මේ විදිහට මේ දන්න ස්වභාවය සත්‍යයන්ගේ ආශේ ස්වභාවය බුදුරජාන් වහන්සේ දන්නවා එයා දෘෂ්ටි නිස්ත්‍ිතයි උච්ඡේද නිස්ත්‍ිතයි සත්‍ය මේ අන්තයට පැමිණ ඉදං පත්‍ය භාවේ පත්‍ය සමුප්පන්න ධර්මයන්නි විදර්ශනා ඥාන සංඛ්‍යාත අනුරෝම ශාන්තිය ලබන ලදවේ යථා භූත ඥානෙ ලබන ලදවේ මේ සත්‍යයන්ගේ ආශයයි කියලා දන්න ස්වභාවය එතකොට මොකද්ද අනුශය මෙතන කියන සත්‍යයන්ගේ අනුශය කවරේද යත් සත්‍යයන්ගේ අනුශී ස්වභාවය දකින හැටි පෙන්වනවා එතකොට සත්‍යයන්ගේ අනුශය කවරේද යත් අනුශය උසද්දෙනිකි කාමරාග අනුශය පටිඝා අනුශය මාන අනුශය දික්ඛා අනුශය විචිකිච්ඡා අනුශය භවරාග අනුශය අවිජ්ජා අනුශය යමෙක් ලෝකේ ප්‍රිය රූප සාතරූප වේද යමෙක් ලෝකේ ප්‍රිය රූප සාතරූපේද මෙහි සත්‍යයන්ගේ රාගානුෂය පවති යමෙක් ලෝකේ අප්‍රිය රූප අසාතරූප වේද මෙහි සත්‍යයන්ගේ පටිඝානුෂය පවති මෙසේ මේ දහමේ අවිද්‍යාව අරමුණු වශයෙන් පතිත වේ සදේ කස්ත වූ මානේද දිට්ඨියද විචිකිච්ඡාවද දතේතු මේ සත්‍යයන්ගේ අනුශයයි එතකොට යම් තැනක ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ඒනවා නම් එතන රාගානුශය පවතිනවා යම් කිසි තැනක අප්‍රිය ස්වභාවයේ අසතරුබ වෙනවා නම් එතන පටිඝානුශය උපදිනවා මේ දහමේ අවිද්‍යාව අරමුණු වශයෙන් පතිත වේ ඊළඟට මානය දිට්ඨිය විචිකිච්ඡාවත් මේ විදියට අනුශේ ස්වභාවය දැනගන්න කියලා විස්තර කරනවා ඊළඟට කියනවා සත්‍යයන්ගේ චරිතය කරන ලද්ද කවරේදයක් පරිත්ත භූමික හෝ මහගත භූමික වූ පුණ්‍යාභි සංස්කාරය දැනගනි අපුණ්‍යාභි සංස්කාරය අනිංජාදී සංස්කාරයයි මේ සත්‍යයන්ගේ චරිතයයි. ඒතොර සත්‍යයන්ගේ චරිතය කියනකොට ඒ කරන දේ කරන ලද දේ සත්‍යයන්ගේ ඒ චරිත ස්වභාවය දන්න එක තමයි කියන්නේ සත්‍යයන්ගේ චරිතයලා කරන ලද්ද පරිත්ත ඒ විදිහට ඉස්සර ගන්න. සත්‍යයන්ගේ අධ්‍යාශය කවරේද? මෙතන අධ්‍යාශය කියන්නේ සත්‍යයන්ගේ පෙළඹවීම කාරණයකට කැපවීම පෙළඹවීමේ ස්වභාවය තමයි අධ්‍යාශය. හීන වූ අධ්‍යාශය ඇති සත්‍යය ඇත.
ප්‍රනීත වූ අධ්‍යාස ඇති සත්‍යය ඇත. හීන වූ අධ්‍යාස ඇති සත්‍යය හීන වූ අධ්‍යාස ඇති සත්‍යයන් සේවනය කරති භජනය කරති පෛරුපාසන කරති. ප්‍රනීත වූ අධ්‍යාස ඇති සත්‍යය ප්‍රනීත අධ්‍යාස ඇති සත්‍යයන් භජනය කරති පෛරුපාසන කරති. මේ විදිහට අතීතයේත් ඒ විදිහට සිද්ධ වෙනවා අනාගතයේත් ඒ විදිහට සිද්ධ වෙනවා. මේ කාරණය දකින්න ස්වභාවය බුදුරජාණන් වහන්සේ මේක දන්න අධ්‍යාශය දැනගන්න ස්වභාවය. එතකොට ඊළඟට කියනවා ඒ මහා රජස්ක සත්‍යෝ යත ක්ලේශ වස්තු 10කි. මේ කෙලෙස් සහිත සත්‍යෝ දස කෙලෙස් තමයි එතන කියන්නේ ලෝභය, ද්වේෂය, මෝහය, මානෙ, දිට්ඨි, විචිකිච්ඡාව තීනේ මිද්දේ සත්‍යයන් කියන්නේ තීනේ මිද්ද ඊළඟට ඊළඟට ඕදත්තේ අහිරකය අනුත්තප්පය ඒ ටික තමයි එතන කියන්නේ දස කෙලෙස් වස්තු යම් සත්‍යෙක් කෙනෙකුන් විසින් දස කෙලෙස් වස්තු සෙවුනා ලද්දා වූ වඩනා ලද්දා වූ බෞරු කරන ලද්දා වූද උච්ඡද විපුල කරන ලද්දා වූ මොහු ඒ මහා රජස්ක සත්‍යෝය මහා කෙලෙස් ඇති සත්‍යෝ අල්ප රජස්ක සත්‍යෝ මේ සත්‍ය සත්ව කෙනෙක් විසින් මේ දස කෙලෙස් නොසෙවුනා ලද්දා වූ නවඩන ලද්දා වූ බහුල නොකරන ලද්දා වූ උච්ඡද නොකරන ලද්දා වූ අල්ප රජස්ක සත්‍යෝ. එතකොට අල්ප රජස්ක මහ රජස්ක දෙක වෙන් කරගත්තා දස කෙලෙස් වස්තුන් වලින්. ඊළඟට මුදු ඉන්ද්‍රිය සත්‍යයන් ඉන්ද්‍රිය පස් දෙනක සද්ධා විරිය සති සමාධි ප්‍රඥා මේ ඉන්ද්‍රයන් යම් සත්ව කෙනෙකුන් විසින් පංචේන්ද්‍රියෝ සෙවුනා ලද්දා වූ නවඩන ලද්දා වූ බහුල නොකරන ලද්දා වූ උච්ඡද නොකරන ලද්දාම මුදු ඉන්ද්‍රිය සත්‍යය. කියන්නේ වැඩුණු ඉන්ද්‍රිය ස්වභාවයක් නෙවෙයි තියෙන්නේ. තීක්ෂණ ඉන්ද්‍රිය ස්වභාවයක් නෙවෙයි තියෙන්නේ. මුදු ඉන්ද්‍රිය ස්වභාවයක්. ඒ කියන්නේ පංච සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඊ ඉන්ද්‍රිය ස්වභාවය. ඊළඟට තීක්ෂණ ඉන්ද්‍රිය සත්‍යෝ කවරේදයක්. යම් සත්ව කෙනෙක් විසින් මේ පංචේන්ද්‍රියෝ සෙවිනා ලද්දා වඩන ලද්දා බහුල කරන ලද්දා වූ ඒ තීක්ෂණ ඉන්ද්‍රිය ඇති සත්‍යෝ ඊළඟට ඒ ද්වාකාර සත්‍යෝ කවරේදවත් යම් සත්ව කෙනෙක් අකුසල අධ්‍යාසේ ඇත්තාහු පාපානුෂේ ඇත්තාහු ලාම චරිත ඇත්තාහු ලාම අධ්‍යාසේ ඇත්තාහු මහා රජස්කයෝද මුදු ඉන්ද්‍රියද ඇත්තාහු මූ ඒකෙනි ද්වාකාර සත්‍යෝයි කියලා කියන්නේ මේ පාලි වචනේ ජයන්ත මහත්තයා මෙන්න මේ ද්වාකාර සත්‍යෝ කියන එකේ පාලි වචනේ අර්ථ විසින් අපිට හිතන්න පුළුවන් මේ කෙලස් වස්තුන් ධර්ම ස්වභාවයෙන් උන සත්‍යෝයි කියලා. අට කතාවේ ඊට වඩා විස්තර කරන්නේ නැහැ. විපරිතනේ විපරිත වූ ද්වාකාර විපරිත ස්වභාවයෙන් යුක්ත සත්‍යෝ කියලා කියනවා. අකුසල අධ්‍යාශය ඇත්තා වූ පාපානුෂය ඇත්තා වූ ලාමක චරිත ඇත්තා වූ ඒ සත්‍යෝ විපරීත ස්වභාව සත්‍යෝ. ඒක ස්වාකාර සත්‍යෝ කියන්නේ සුන්දර ස්වභාව ඇති සත්‍යෝ. ඒ සත්‍ය කෙනෙක් කල්යාණ වූ කල්යාණ අධ්‍යාශය ඇත්තා වූ කල්යාණ චරිත ඇත්තා වූ කල්යාණ මුක්තිය ඇත්තා වූ අල්ප රජස්ක වූ තීක්ෂණ ඉන්ද්‍රිය ඇත්තා වූ ඒගොල්ලෝ තමයි ඒ කල්යාණ ස්වභාවය ඒ ඒ සත්‍යය. ඊළඟට දුර්විඤ්ඤ සත්‍යෝනේ විඤ්ඤ සත්‍ය සුභිඤ්ඤ යම් පය දුර්විඤ්ඤප්ය යම් කෙනෙක් ඒ ද්වාකාර සත්‍යෝ නම් ඔහුම දුප්පින්ඤ්ඤේ සත්‍යෝ යම් ස්වාකාර සත්‍යේ නම් සුපින්ඤ්ඤේ සත්‍යෝ ඒ කියන්නේ ද්වාකාර සත්‍යෝ සුකාර සත්‍යෝ වෙන් කරලා තියෙන ස්වභාවය. එතකොට අභව්‍ය සත්‍යෝ කවරේදවත් යම් ඒ සත්ව කෙනෙක් කර්මාවරණය ආත්මාවරණයෙන් සමන්නාගත වූ ක්ලේශාවරණයෙන් සමන්නාගත වූ විපාක වර්ණයෙන් සමන්නාගත වූ අත්සද්දාය අකුසල ඡන්දේ රහිත වූ කුසල ඡන්දේ රහිත වූ දුෂ්පඤ්ඤයෝ අකුසල ධර්මයන්හි සම්‍යක් නියාම සංඛ්‍යාත මාර්ගයට බැස ගන්නට අභව්‍ය වූවා වූ මොහු අභව්‍ය සත්‍යෝ මේ කාරණේ දන්නවනේ. එතකොට මේ කියන්නේ කර්මාවරණයෙන් ක්ලේශාවරණයෙන් සහ විපාකවරණයෙන්
ඒ සමන්නාගත සත්‍යෝ අස්සද්දා මේගොල්ලන් ධ්‍යාන වඩන්න බෑ මාර්ගඵල වලට යන්න බෑ ඊළඟට කුසලයට ඡන්ද කුසල ඡන්දේ නැහැ දුස්පඥෝ අකුසල සම්‍යක් නියමයට සංඛ්‍යාතු මාර්ගයට බැස ගන්නට අභව්‍ය පුජ්‍යලෝ මේ විදිහට විස්තර කරනවා එතකොට භව්‍ය සත්‍යෝ කවුද මාත්‍යක විසර් කරනවාද මේක භව්‍ය සත්‍යෝ අභව්‍ය සත්‍යෝ කර්මාවරණයෙන් ක්ලේශාවරණයෙන් විපාකාවරණයෙන් කියන එක විස්තර කරන්න ඕනේ නෑනේ මාත්‍යක විස්තර කරනවාද තොම මාත්‍ය සර් කර්මාවරණය කියන්නේ පංචානන්තිර කර්මෙන් ඒ වගේ පංචාන්තර කර්ම කරුක කර්මාවරණය ක්ලේශාවරණය කියන්නේ විද්‍යාල ස්ථිර ध्यान समापत्ति मार्गेट बेसगंड मार्गेट बेसगंड नवन पूज्यल मार्ग बेसगंड भव्य पूज्यल उत्साह भव्य विस्तर तेरंगटी मे कारण दीर्घ නානාදි මුක්ත භාවය නානාදි මුක්ත සත්‍යෝ නෑ ඊළඟ එයා අපි දැන් විස්තර කරපු එක තථාගතයන්ගේ පරසත්තයන්ගේ පුජ්‍යලයන් ඉන්ද්‍රයා පරාවත්ත ඊළඟේ තියෙන්නේ ධ්‍යාන විමුක්ති සමාධි සමාපත්තීන්ගේ සංක්ලේශ බුද්ධාන ඇතිසිටින් දන්නා නූර කවරේදයක් මේකත් ඊටාම දීර්ඝ විස්තර කරනවා ධ්‍යාන ධ්‍යාන සමාපත්තී ධ්‍යාන විමුක්ති සමාපත්තීන්ගේ සංක්ලේශ බුද්ධාන ඇතිසිටින් දන්නා නූර කවරේදයක් එතකොට ධායුහු සතර දෙනෙකි එතන ධ්‍යාය එතන විස්තර කරනවා ධායුහු සතර දෙනෙකි සම්පත් ඌජේ මම මේ ධානෙම නෙවෙයි කියන්නේ සම්පත් වූයේම විපත්‍යයි ගනී නම් එබඳු ඇතම් ධාන කරන්නෙක් ඇත එය සම්පත්ති වෙලා විපත්‍යයි ගන්නේ ඊළඟට විපත්‍ති වූයේම සම්පත්‍යයි ගනී එබඳු ධාන කරන්නෙක් ඇත සම්පත්ති වූයේම සම්පත්‍යයි ගනී එබඳු ධාන කරන්නෙක් ඇත විපත්‍ති වූයේම විපත්‍යයි ගනී එබඳු ධාන කරන්නෙක් ඇත මෝහූ සතර ධායු වූයි කියන කියන්නේ ඒ දෙන්නට. ඒ ධානය වඩන පුජ්‍යලයා සම්පත් වුණ සම්පත් ධානය වැඩෙනවා හැබැයි විපත්‍යයි කියලා ගන්නෙ. එයා වැටෙනවායි කියලා ගන්නවා. ඊළඟට විපත්‍ති ධානය පිරිනව සම්පත්‍යයි කියලා ගන්නවා. ඊළඟට සම්පත්‍ති වූයම සම්පත්‍යයි ගන්නවා. ධානය විපත්‍ති වුණේ විපත්‍ය ගන්න මේකත් අට කතාවේ ඉස්තර කරනවා. හන්දට මේ ධායු සතර දෙනෙකි. ඊළඟට කියනවා අන්‍ය ධායු සතර දෙනෙකි තවත් ආකාරයේ කියනවා ලැසිම සමවදීනම් වහා දෑනින් නැගිනම් ඉබඳු ධාන කරන්නෙක් ඇත වහා සමවදීනම් ලැසිම දෑනින් නැගිනම් ඉබඳු ධාන කරන්නෙක් ඇත ලැසිම සමවදීනම් ලැසිම දෑනින් නැගිනම් ඉබඳු ධාන කරන්නෙක් ඇත වහා සමවදීනම් වහා දෑනින් නැගිටිනම් ඉබඳු ධාන කරන්නෙක් ඇත මේ කියන්නේ අර පටිපදා බල ඒ පටිපදා ස්වභාවයෙන් ඇතුළත තියෙන ධර්ම කරුණ තමයි දකින්නේ මෙන්න ඊළඟට කියනවා අන්‍ය ධායු සතර දෙනෙකි සමාධියේ සමාධි කුසලයේ වේනම් සමාධියේ සමාපatti කුසලයේ නොවේ නම් ඉබඳු ධාන කරන්නෙක් ඇත ඊළඟට කියනවා සමාධියේ සමාපatti කුසලයේ වේනම් සමාධියේ සමාධි කුසලයේ නොවේ නම් ඉබඳු ධාන කරන්නෙක් ඇත සමාධියේ සමාධි කුසලයේද වේ නම් සමාධියේ සමාපatti කුසලයේද වේ නම් ඉබඳු ධාන කරන්නෙක් ඇත සමාධියේ නොම සමාධි කුසලයේ වේ සමාධියේ නොද සමාපatti කුසලයේද වේ ඉබඳු ධාන කරන්නෙක් ඇත මේකට විස්තර ගන්න පුළුවන් මේක අට කොටයෙන් බලමු මේ කාරණේ ටිකක් හත්තෙන බලේ ध्यान अंग कथा करे ध्यान अंग पसक्यत अभी ध्यान अंग पहाणी तक विचार प्रीति सुख
ඒකාග්‍රතා මේ ධානාංග සතරක් ඇතැයි මෙසේ අංග මෙනෙහි කිරීමේ දක්ෂයා සමාධියේ සමාධි කුසලයානම්බේ දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේක කොහොමද අර්ථ විග්‍රහ කරන්නේ එතකොට නීවරණ විස්කම්බණය කොට සිත එක්කෙයි සිත තැබීමට අදක්ෂයා සමාධියේ සමාපatti කුසලයක් නොවේ මේක හරි ගැඹුරු ඒ කාරණේ තේරුම් ගන්න අමාරුයි නීවරණ විස්කම්බණය කොට සිත එක තැනකට ගෙනල්ලා තැබීමට අදක්ෂයා සමාධියේ සමාපatti කුසලයක් නොවේ ඉතිරි තුන් දෙනාද මේ නයින් දතුතු සතර දෙනා සමාපatti ලාභීසුමය ඔන්න උච්චරයි විස්තර කරන්නේ කොහොමද මේ කියන්නේ කියලා එතන මේ කියනවා එක සැරයක් කියනවා සමාධියේ සමාධි කුසලයේ වේනම් සමාධියේ සමාපatti කුසලයේ නොවේ නම් එබඳු ධ්‍යාන කරන්න එක්කත ඊළඟට කියනවා සමාධියේ සමාපatti කුසලයේ වේනම් සමාධියේ සමාධි කුසලයේ නොවේ නම් එබඳු ධ්‍යාන කරන්න එක්කත සමාධියේ සමාධි කුසලයේ වේනම් සමාධියේ සමාපatti කුසලයේ නොවේ නම් එබඳු ධ්‍යාන කරන්න එක්කත ඊළඟට සමාධියේ නොම සමාධි කුසලයේදී සමාධියේ නොද සමාපatti කුසලයේදී එතකොට සමාධි කුසලයේ සහ සමාපatti කුසලයේ කියලා දෙකක් තියෙනවා එතකොට මොකද්ද මේ සමාධි කුසලය මොකද්ද සමාපatti කුසලය කියලා තමයි අපි වෙන් කරගන්න අදහස් කරේ ධානාංග පහක් ඇත ධානාංග පස ඇතේයි මෙසේ අංග මෙනෙහි කිරීමේ දක්ෂයා අංග මෙනෙහි කිරීම දක්ෂයා සමාධියේ සමාධි කුසලයාදී නීවරණ විස්තම්බණය කොට සිත පිට්ටියේයි මේ විදිහටමයි කියන්නේ සිත පෙට්ටියේ සිත තැබීමට අදක්ෂයා සමාධියේ සමාපatti කුසලයේ නොවේ ඒ කියන්නේ සිත සමාධිකත සමාපත්තියේදී ඒ සිත සමාපatti පවත්තා ගන්නට බැරි මුජ්ජලයා සමාධි සමාපatti කුසලයා නොවේ කියලා විස්තර කරනවා. ඒක හරි අමාරු ස්ථාන හතරක්. ඊළඟට තියෙන ධ්‍යාන සතරේක ප්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ මේ ඉස්සලා කිව්වේ ධ්‍යාන ගැන නෙවෙයි ධ්‍යානයේ තුල තියෙන ධර්ම ස්වභාවය ගැන කිව්වේ. මේක ටිකක් ගැඹීර ස්ථානයක්. දැන් ඊළඟට කියනවා ධ්‍යාන විමෝක්ෂ යනු විමෝක්ෂාටකි දැන් මේ ධ්‍යාන විමෝක්ෂ ගැන කතා කරන්න යන්නේ රූප ධ්‍යාන ඇත්තේ රූපයන් දකි ප්‍රථම විමෝක්ෂයි අධ්‍යාත්ම රූපේ අරූප සංඥා ඇත්තේ බාහ්‍ය රූපයන් දකි මේ ද්විතීය විමෝක්ෂයි මේ කාරණේ මතකද ධම්මසංගණයේදී අසුභයන් පෙරටු කරගෙන ධ්‍යාන උපදවන ස්වභාවය කියන අවස්ථාව. අන්න ඒ ස්වභාවයෙන් තමයි මේක දකින්න ඕන. මෙතන කියනවා රූප ධ්‍යාන ඇත්තේ ධ්‍යාන මෙතන කියනවා රූප ධ්‍යාන ඇත්තේ රූපයන් දකි. අපි පටවි කසින් සංඛ්‍යාතව රූප ධ්‍යානයකට යන ඔබට යන හැටි පෙන්වන මේ ප්‍රථම විමුක්තියයි. අධ්‍යාත්මයේ අරූප සංඥා ඇත්තේ බාහිර රූපයන් දැකි අධ්‍යාත්මයේ අරූප සංඥා ඇත්තේ බාහිර රූපයන් දැකි මේ ද්විතීය විමුක්තියයි ඊළඟට කියනවා සුභයයි අදිමුක්ත ඇත්තේ සුභයයි අදිමුක්ත ඇත්තේ වේ මේ ත්‍විතීය විමුක්තියයි සර්ව ප්‍රකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්ම වීමෙන් පටිඝ සංඥාවන්ගේ අත්ංගමෙන් නානත් සංඥාවන් නොමිනී කිරීමේ ආකාශයේ අනන්තයයි ආකාසානංචයතර පැවින වාසය කිරීමේ චතුර්ථ විමුක්තිය සර්ව ප්‍රකාරයෙන් ආකාසානංචයතනයද කලින් විඥානංචයතනෙ ඊළඟ එක විඥානංචය ඊළඟට විඥානංචයතනෙ ඉක්මවා ආකින්චඤ්ඤායතන ඊළඟට ආකින්චඤ්ඤායතනෙ ඉක්මවා සංඥා නාසඤ්ඤා මේ සත්ත්ව විමුක්තියයි සර්වපකාරයෙන් නේව සංඥා නාසඤ්ඤාතනෙ ඉක්මවා සංඥා වේදේත නිරෝධයට පැමිණ වාසය කරයි මේ අෂ්ඨ විමුක්තියයි එතකොට විමුක්ත අට දැකලා තියෙන්නේ රූප ධානවල රූපයන් දැකීම ඒක පරමයේක
ඊළඟට අධ්‍යාත්මික රූපේ අරූප සංඥා ඇතිවල බාහ්‍ය රූපයන් දැකීම දෙවෙනි විමුක්තිය අසුභයයි අදිමුක්ත වෙත්තේ මේ අසුභ සංඥා ඇත්තේ තෘතිය විමුක්තිය ඊළඟට සර්ව ප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්ම වීමෙන් පටික සංඥා ආකාස අනංජයතනේ විඤ්ඤාණංජයතනේ ඊළඟට ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නාසඤ්ඤායතනේ ඊළඟට සංඥා වේදේ ත නිරෝධ මේ තමයි අෂ්ඨ විමුක්තිය දැන් ඊටාම ගාම්භීර ස්ථානයක් අපිට නම් වශයෙන් කියලා යන්න පුළුවන් හැබැයි මේ ඊළඟට කියනවා සමාධීහු යනු සමාධි තුන කිසවිතක් සවිචාර සමාධි අවිතක් අවිචාර සමාධි අර කාරණේම ඊළඟට විස්තර කරන සමාධි කියන්නේ සමාධි තුන කිසවිතක් සවිචාර සමාධි අවිතක් විචාර මාත අවිතක් අවිචාරය සමාපatti යනු අනුපූර්ව විහාර සමාපatti නවේකි ඒ අර ඉස්සෙල්ලා කියපු ප්‍රථම ධාන ඒ වගේ ඒ නවේ එතකොට සංක්ලේශ කියනකොට මේ ආනභාගයේ මේ විදිහට එතන විස්තර කරනවා ඊළඟට පෙරවිසු 833 පේනවා එහි තථාගතයන්ගේ పూర్ව නිවාසානුස්මృతి ඥානේ කවරේ දෙයක් දැන් කුබ්බේ නිවාසානුස්මృతు බුද්ධ ජනන වාසයේගේ කුබ්බේ නිවාසානුස්මృతి ඥානේ ස්වභාවය මේ තථාගත තෙමේ නන්වදෑරුම් పూర్ව නිවාස සිහි කෙරේ මෙසේ එක් ජාතියක් ජාති දෙකක් ජාති තුනක් ජාති හතරක් ජාති පහක් ජාති දසක් ජාති 20 කුදු ජාති 30ක් ජාති 40ක් ජාති 50 කුදු ජාති 100ක් ජාති 1000ක් ජාති ලක්ෂයක් ඊළඟට නොයික් සංවර්ත කලාපේනුදු නොයික් විවර්ත කල්පයනදු නොයික් සංවර්ත විවර්ත කල්පයනදු අසුබල්තන දැන් මෙතන සංවර්ත කල්ප විවර්ත කල්ප සංවර්ත විවර්ත කල්ප අයිත්‍යක් මං හිතන ඕන වෙලා කාගේ හරි මේ එතකොට මෙතන විස්තර කරන හැටි පේනවද එතකොට මේ තථාගතයන්ගේ පුබ්බේ නිවාසානුස්මృతి ඥානේ අපි ජාතියෙන් ජාතියට ගිහිල්ලා සංවට්ට කල්ප සහ විවට්ට කල්ප සංවට්ට විවට්ට සංවට්ටායි සංවට්ට සංවට්ටායි විවට්ට විවට්ටායි කියලා කල්පයක් නැසී පැවතිලා තිබෙන කාලේ ඊළඟට කල්පේ හැදෙන කාලේ හැදිලා පවතින කාලේ ඒ වගේ ඒ කියන්නේ සංවට්ට විවට්ට කල්පේනදු මේ විදිහට මෙබඳු ගෝත්‍ර ඇතියෙමි මෙබඳු පැහැසටන් ඇතියෙයි මෙබඳු ආහාර ඇතියෙයි මෙවදි සුබද සුවදු බිඳුනා සුළු වෙයි මෙබඳු ආයුපන්න ආයු පර්යන්ත ඇතිවෙමි මම එතනින් චුත වූ යෙමි අසුවල් තැන උපන්නේමි මෙබඳු නම් ඇතියේ මෙබඳු ගෝත්‍ර ඇතියේ මෙබඳු පැහැසට නැතියේ මෙබඳු ආහාර ඇතියේ මෙබඳු සුවදික් බිඳුනා සුළු වෙමි මේ විදිහට ඒ සංවට්ට සංවට්ටායි විවට්ට විවට්ටායි කල්ප බොහෝ ගාන කල්ප කල්පාන්තරයක් ඊ ස්වභාවය ඒ බුදුරජාණන් වහන්සේගේ පුබ්බේ නිවාසානුස්මෘතිය සිහි කෙරේ එහි ප්‍රඥාවක් ප්‍රඥාවක් වෙනවා නම් ඒ කියන්නේ ඒකට කියන පුබ්බේ නිවාසානුස්මෘති ඥානෙ මේ වගේ ස්වභාවයක් දකින්නේ සම්මා සම්බුදුරෙගේ ස්වභාවයයි ඊළඟට තථාගතයන්ගේ තථාගතයන් සත්‍යයන්ගේ චුති උප්පත්ති ඇතිසැටියෙන් දන්නා නෝන කවරේද මේ තථාගතයන් මිනිස් භව ඉක්ම ගිය විසුද්ධි වූ දිව ඇසින් චුතවන්නා වූ හීනවන්නා වූ ප්‍රණීත සෝබන වර්ණා වූ දුරු වර්ණ වූ සුන්දර ගති ඇති නපුරු සත්‍යයන් දැකි මේ භව සත්‍යෝ කාය දුස්චරයෙන් සමන්නාගතේ වාග් දුස්චරයෙන් සමන් මනෝ දුස්චරයෙන් ඒ දුස්චරිතවලින් සමන්නාගත ඒ ස්වභාවක ඒ පුජ්‍යලෝ කාබුන් මරණින් මතු සුන්දර ගති ඇති ස්වර්ග ලෝකේ උපන්නාහුයයි මෙසේ මිනිස් භව ඉක්ම ගිය විසුද්ධි වූ දිවසින් චුතවන්නා වූද උපදනා වූද හීන වූද ප්‍රණීත වූ සෝබන වූ දුර්වර්ණ වූ සුන්දර ගති ඇති ඒ සත්‍යයන් දකි එක භවයකින් චුත වෙලා අනික් භවයේ උපදින ස්වභාවය දන්නවා
කම්මු පරිද්දෙන් ගිය සත්‍යයන් දැනගනී එහි ඒ ප්‍රඥාව චුති උත්පාද ඇති සැටියෙන් දන්නා නෝන එතකොට අන්තිමේක තියෙන්නේ 835 ඒ තථාගතයන්ගේ ආස්වක්ෂ යථා භූත ඥානයේ කවරේදයක් නැහි තථාගතෙ මේ ආශ්‍රවයන්ශේ වීමෙන් ආශ්‍රව රහිත වූ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ අත්දැකීම එමේ විසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ විසෙයි එහි යම් ප්‍රඥාවක් පජාන්‍යක් සංකලේශයක් ප්‍රතිපන්න ලක්ෂණ පාලිත මේ වගේ එනවා ඒ ඒක එක් කාරණයකට කියනවා ඒ තථාගතයන්ගේ ආශ්‍රක්ෂේ යථා භූත ඥානයයි කියලා විස්තර කරනවා මේ දසබල ඥානවල තියෙන යම් බල කෙනෙකුෙන් සමාන්නාගත වූ තථාගතෙ මේ ශ්‍රේෂ්ඨ ස්ථානයේ ප්‍රතිඥා කරේද अभीतनाद श्रेष्ठ वो धर्म चक्रे पवत्मिकाय सूत्रे बल मे मुन अवस्था मे देश मे महासिंहनाद सूत्रे महासिंहनाद सूत्रे विस्तर करना कार्य विशाल महानवर पिडुसाम ලිච්ඡවීන් ළඟින් මහන වෙලා ඊට පස්සේ සාසනේ හැර ගිය සුනක්ඛත්තගේ අධර්ම කතාවක් හේතු කොටගෙන තමයි මේ දේශනාව කරන්නේ ශ්‍රමණ ගෞතම තෙමේ තර්කයෙන් ගැටුම් කොට විමසන නුවණින් ලුහු බැඳ ලදනම් ඒ ධර්මයේ අනුව ක්‍රියා කරනවගේ මනවින් දුක් කෙලවර කිරීම පරිසවන්නේ එසේ වුණත් ඒ බුදුරජාණන් වහන්සේට मनुष्य धर्म यंत वैडियो आर्य भावे किरीमत समर्थो नान दर्शन्यक विशेष्यक नेत श्रमण गौतम तेमे तर्केन गेटुम कोट विमसन नुवनीन लुह बैंद गत ये वतुनु हु दहमक देशना कराई एक अन्य बुद्रजानन वांसे के मनुष्य धर्म यंत वैडियो ज्ञान स्वभाव प्रसिद्धि प्रकाश करना मे प्रकाश करने के सैरुत महाराजन महान सेठ अहुना मे कथा बुद्रजान महान सेठ विस्तर करना इक्विति आयुष्मत सारी पुत्र से विशाल पिंड बतिम पशु पिंड पाते वेलकिया बागे तुन करा इलंबी इलंब बागे तुन वहां से सखसार इला कहानी विस्तर करना मे यमकुट धर्म दिश लगन धर्मे अनु क्रियाकरण दुखलवर्तिहत्य संबुद्ध अष्ट विद्यालय चरण धर्म अंगे युक्त सुगते लोक अनुत्तरी पुरुष धर्म सार्थी मे आकार विस्तर कर ला बुद्रजान से विस्तर करनवा देशना करनवा दस बल ज्ञान संभारे सारी पुत्र सुनाकत मोग पुरुषाद मातरे मे धर्मात्व मे आकार नितन पठन करनवा दस बल ज्ञान विस्तर करना सारी पुत्र यंबदु बले किन युक्तथागत्य
දැන් විස්තර කරනවා සාරිපුත්තේ මේ තථාගතයන්ගේ කාරණේ කාරණ්‍ය වශයෙන්ද අකාරණ්‍ය අකාරණ්‍ය වශයෙන්ද කතුලෙස දනි ඊළඟට මේ විදියට ඒ කාරණෙන් කාරණේ දැන් අතීත අනාගත කර්ම සමාදානේ විපාකේ ප්‍රත්‍ය වශයෙන් හේතු වශයෙන් දනි කියලා මේ දස බල ඥානය එකින් එක විස්තර කරනවා විස්තර කළා ඊට පස්සේ චතු වේසාරජ්‍ය ඥාන ස්වභාවයත් විස්තර කරනවා චතු වේසාරජ්‍ය ඥානය ගැන යම් කිසි කෙනෙක් කතා කරන්න කැමතිද චතු විසරජ්‍ය ඥාන ඒ කියන්නේ සර් අර බුදුරජාණන් වහන්සේ සර්වඥයි කියලා දීපු ප්‍රතිඥාව කෙනෙකුට කියන්න බෑ වහන්සේ සර්වඥයි කිව්වට මෙන්න මේ දේ දන්නේ නැහැ කියලා කෙනෙකුට කියන්න බෑ ඒක පළවෙනි ඥානය ඔබතුමිය හරි ඊළඟට බුදුරජාණන් වහන්සේ ආසවක්ෂයයි කියලා දීපු ප්‍රතිඥාවට කෙනෙකුට කියන්න බෑ ඔබ වහන්සේ ආසවක්ෂයයි කරලා කිව්වට මෙන්න මේ දේ මේ කෙලෙස් ටික තියෙනවා කියලා කියන්න බෑ ඊළඟට ඒක ආස ඒක දෙවැනි එක ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ධර්ම මාර්ගයේ යන කෙනෙක් ඒ ධර්ම මාර්ගයට ආපන්න කෙනෙක් ආපස්සට හැරෙන්නේ නැහැ නිර්වාණය දක්වාම යනවා කියලා ඊළඟට අන්තරායක ධර්මවලට ඔව් එයින් ඒවා එකක් හරි කළා නම් ඒ ජීවිතේදී මගපලයක් ලබන්නේ නැහැ කියලා අන්න හරි එන්නේ ඒ කාරණේ තමයි මේ සාරිපුත්තේ යම්බදු විශාලද භාවිකී තථාගතයන් මේ ශ්‍රේෂ්ඨ ස්ථානයේ ප්‍රතිඥා කෙරෙහි සිනාද කෙරෙහි මේ ශ්‍රේෂ්ඨ ධර්ම චක්කපවද ඒ තථාගතයන්ගේ විශාරද භාවය සතර දෙනකි දැන් ඒක විස්තර කරනවා ඒ හේතු මේ කියපු කාරණේ හරියටම හරි ඒ කාරණේ තමයි විස්තර කරන්නේ 22 විස්තර කරනවා සම්මා සම්බුද්ධයයි ප්‍රතිඥා කරන්නා වූ තොප විසින් මේ ධර්මය අවබෝධ නොකරන ලද්දා වූ යයි එහිලා ඒකාන්තයෙන් ශ්‍රමණේ බ්‍රාහ්මණේ දෙවියෙක් මාරයෙක් හෝ බ්‍රහ්මෙක් හෝ ලෝකේ කිසිවෙක් හෝ සකාරණයෙන් මට ප්‍රතිචෝදනා කරන්නේ යන මේ කාරණය සාරිපුත්තය මම නොදක්මි නොදන්මි මෙම කාරණය නොදක්මි චේමේට පැමිණෙමි නිර්භව භාවයට පැමිණෙමි ඒ විචාරද භාවයට පැමිණේ වාසය කරමි කියලා ඔන්න පළවෙනි එක ඒ සම්බුද්ධයයි ප්‍රතිඥා කරන බුදුරජාණන් වහන්සේට එසේ නොවේයි කියන්න කෙනෙක් නැති බව දෙවෙනි කාරණේ සීනාශ්‍රවයයි ප්‍රතිඥා කරන්නා වූ තොප විසින් මේ ආශ්‍රයෝ සේ නොකරන ලද්දා වූයයි යම් කිසි කෙනෙක් ඒ විදිහට ප්‍රතිචෝදනා කරන්න කෙනෙක් නැති බව මාර්ගඵලයන්ට තුන්වෙනි එක මාර්ගඵලයන්ට අන්තරායක වූ යම් ධර්ම කෙනෙක් තොප විසින් ප්‍රකාශ කරන ලද්දා වූද ඒ ධර්මයන් සේවනය කරන්නා වූට අන්තරාය පිනිස නොපවත්නා වූයි කියලා යම් කෙනෙක් කියන්න කෙනෙක් නැති බව දෙවියෙක් බ්‍රාහ්මණෙක් දෙවියෙක් මාරයෙක් බ්‍රහ්මෙක් මේ තුන් ලෝකයේම නැති බව ඒ ෂේමයට පැමිණි ඒ විශාරද භාවයට පැමිණි බව තුන් හතරවෙනි එක ඒ ඒ ධර්ම පිළිවෙතට සුදුසුවන්නා වූ ධර්ම සුදුසුවන්නා වූ ධර්ම වලින් ධර්ම ප්‍රතිපදාවෙන් නිවන ලබා ගන්නට බැහැයි කියලා යම් කෙනෙක් තොප විසින් යම් අර්ථයක් පිණිස ධර්මයේ දේශනා කරනද නම් ඒ ධර්මයට අනුව පිළිපදිනු මැනවින් දුක් කෙලවර කිරීම පිණිස නොවන්නේ යයි ලා ඒකාන්තයෙන් බ්‍රහ්මේ දෙවියෙක් මාරේ ප්‍රතිචෝදනා කරනවා නම් කෙසේ ප්‍රතිචෝදනා කිරීමට අවස්ථාවක් නැති බව බුදුරජාණන් වහන්සේ විසින් නිබ්බාන භාවයට පැමිණීම විශාරද භාවයට පැමිණීම මෙන්න මේක තමයි චතු වේසාරජ්‍ය ඥාන ඒක දස බලනාන සහ චතු බේසාරජ්‍ය ඥාන කියන එක ඒ ප්‍රබලම අවස්ථා දෙකක් ඒ බුදුරජාණන් වහන්සේ මහසීනාද සූත්‍රයේදී දේශනා කරා මේ දස බල ඥානයන් පිළිබඳව ඒ දස ප්‍රකාර ඥාන ස්වභාවය ඒ ඥාන විභංගයේ අවසානික මේක මේ ගැන යම් කිසි කෙනෙකුට කතා කරන් තියෙනවා නම් අපි කතා කරලා අද දවසට සර් මේ දස බල ඥානයන් ගැන චතු විසරද ඥාන ගැන අහනකොට අපි අඳහන අපේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන කොච්චර සතුටක් භක්තියක් අපිට ඇති වෙනවද ඒ හින්ද වෙන්නේ නැති එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්ත සීහනාදයක් කළා කියලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේට ඔබ වහන්සේ ගැන මට පුදුම භක්තියක් තියෙනවා අතීත අනාගත වර්තමාන තුන් කාලය ගැනම පුදුම වර්ණනාවක් කරන්නේ සම්පසාදනීය සූත්‍රයේ
කියලා තියෙනවා භාග්‍යවත් උන්වහන්සේට වැඩි තරම් නුවණ ඇති අන්ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක හෝ පෙරත් නොවීය මතුත් නොවෙන්නේය දැනුත් නැතයි කියලා මම පැහැදුනා භාග්‍යවත් උන්වහන්සේ ගැන කියලා කිව්වම භාග්‍යවත් උන්වහන්සේ අහනවා ඒ සියලු භගවතු වුන් වහන්සේගේ සිත් ඔබ විසින් පිරිසිද දැන ඒ භගවතු මෙබඳු සිල්ලැත්තෝ මෙබඳු දහමැත්තෝ යයි ඒ භගවතු මෙසේ ප්‍රඥා ඇත්තෝ යයි ඒ භගවතු මෙවැනි විවරණ ඇත්තෝ යයි මේබඳු විමුක්තියක් ඇත්තෝ වූ යයි ඔබ විසින් දැනගන්න ලද්දාහුද කියලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මට එහෙම ඥානයක් නුවණක් නැහැ ඒත් මට අනුමාන ඥානය ප්‍රකට වෙලා තියෙනවා. එතෙන්ට උදාහරණයක් දෙනවා රජෙක් යම් ආකාරයකින් පවුරක් බැඳලා එක දොරක් විතරක් තියලා පස්සල් දනවාවක් තියෙනවා. ඒකට කිසිම කෙනෙකුට බල්ලෙක් බලලෙකුටවත් ඇතුළු වෙන්න බෑ. ඒකෙන් අර ඒකේ දොරටුපාලයා දන්නවා මේක මේ බලලෙකුටවත් ඇතුළු වෙන්න බැරි එක මහා සත්වෙක් මේකට ඇතුළු වෙන්නේ නෑ කියලා මේ නික්මෙන්නවත් විවිසෙන්නවත් බෑ කියලා. එතකොට එන්නේ වාගේ අරහත් සම්මා සම්බුදු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිත කෙලසන නුවණ දුබුල් කරන පංච නීවරණයන් දුරුකොට සිව්සීවට මොනවට පිහිට සිතැත්තෝ සම්බෝධාංග සත තත්තු පරිදි වඩා නිරුත්තර සම්මෝධිය අවබෝධ කරන ලදහුද කියලා. ඉතින් ඇත්තනම මේක දැන් ගොඩා විස්තර තියෙනවා. මම මේක ටිකක් කිව්වෙස අනිත් අයටත් අපිට පුළුවන්. මේක තියෙන්නේ දීඝනිකායේ තුන්වෙනි පොත, දීඝනිකායේ තුන්වෙනි පොත හයවෙනි සූත්‍රය සම්පසාදනීය සූත්‍රය. दस बल ज्ञान पिलिबंद बहु विस्तर अत्र मजमनिकाय सूत्रे तीन एक धर्म स्वभाव ये देशनाकृप स्वभाव मिसत एक अति धर्मतावल्ट यान्न विभंग प्रकरणे ज्ञान विभंगे तरंग स्थाने अपिट दकिन्न बह एक अट्टकथावे अत्र बहु विस्तर तीन वा अपे विभंग प्रकरणे दस बल ज्ञान विस्तर कर लीन तेनम बहु कारण इतनम विस्तर कर लीन ठीक है ये विभंगे तुम्बाइक विस्तर विनवाई कारण तमय अभी दखिन पुलवाम ये तरम विस्तर विन विन सूत्र धर्म कपिट हुआ पै ये तरमट में विभंग प्रकरणे ये ज्ञान विभंगे ये कारनाटिक गांीरा मट कथा करिबुने මේක ඇත්තටම මේක විභාගයකට කරනවා නම් දස බල ඥානයන් මාතුකා වශයෙන් කියලා යම් කිසි කාරණයක් කියුවා නම් ඇති. හැබැයි මේකේ තියෙන ගැඹුරු දැකීම තමයි අපි මේ කාරණේදී කල්පනා කරේ. එහෙමනම් ඇත්තටම ඔබතුමා මේ දේශනාව කරනකොට අපි සවන් දීගෙන ඉන්නකොට අපේ සිතේ ඇතිවෙච්ච මහා සතුට නිසා තමයි මම මේ ටික කිව්වේ නැතුව වෙන මොනවත් හින්දා නෙවෙයි. හොඳයි මාත්මී. ඒක හොඳයි අපි ඇත්තටම පොඩි දෙයක්ස අර දෙවනි තථාගත ඥානයේදී කිව්ව කර්ම සමාදානයන්ගේ විපාක කියලා. ඒ සමාදාන කියන වචනේ මොකක්ද අදහස් කරන්නේ සර්? कर्म समाधान कर्म समाधान कर्म बलपान आकार कर्म लभन आकार अतिकच्छानि कल्याणि कम्म समाधानि गति विपत्ति पटिबल्लहानि इतने की ना यनादी मेसे दाते थी मेहि एत्ते मुकुट बहु कल्याण कर्म एवं गति संपत्ति काले विपाक दे हे एक पवकिंग गति विपत्त पेमिनी निरयो असुरकायो उपदी अरे समाधान कर्मे बलपान आकार कुशल विपाक दी मट नुहकी अकुशल वट हेसे कर्म गति विपत् वलिन बलकाल निशा विपाक दी मट नुहकी वे आई धन गणी स्वभावित मैं इतना विस्तर करती है मे अटकर्ता मेकुंगा दीर्घव कियन वीट एक कर्म समाधान कर्म बलपान आकार तमय मट अभी से कुदकवत् विभंगेट यम दे कुदकवत् विभंगे कारण कारण भूम गान तीन इतम दीर्घ विभंग एक कुदकवत् विभंगे एक पुट बलागिना आवत्
අපිට ඒක විග්‍රහ කරන්න පුළුවන් වේවි එහෙමනම් ජයන්ත මහත්මයා අද අපි නවත්තමුද දැන් දැන් මම හිතන්නේ ගොඩක් රැ වෙලා කියලා ශ්‍රී ලංකේ පැත්තෙන් ගොඩක් මරය වෙලා ඒ මහත්මියට මම හිතන්නේ රැ 3 විතර වෙලා मत पुण्योदरा मैं धर्म साक्षात स्वभाव है अपित ऑनलाइन धर्म पांति पावती मटे अनुदेन वधारे अपे नायक हामुद्रो नमक यंदावसराय करतोटो वेसबु स्वामी नाथी पूजनी करतोटो वेसबु स्वामी नवान से ये स्वामी नवान से ये 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 अनुक्रह ये हामुद्रो अंगे उपदेश ये අනුශාසනා ලැබමින් තමයි අපි මේ කාරණේ පටන් ගත්තේ ඒත් එක්කම අපිට මතක් කරන්න කැමති අපේ ගුරුතුමා HW නන්දසේන සර් නන්දසේන සර් තමයි අපිට ධර්මයේ අයන්න ආයන්නේ ඉඳන් මේ අභිධර්මයේ ඉගැන්වේ අත්‍යවම දෙහිවල පන්ති පැවැත්වූ බොහෝ කෙනෙක් දැන් ධම්ම පන්ති පවත්වනවා ඒ ඉතුමා ඒ අයන්න ආයන්නේ ඉඳන් විශාරද පන්ති දක්වා බොහෝ වෙහසක්ගෙන සියලු දෙනාටම ධර්ම පවන්ති පවත්ලා එතුමා ඒ කරපු කාර්යයට අපි පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ ඒත් එක්කලාම මේ ධර්ම පන්ති මේ ඔන්ලයින් ධර්ම පවන්ති පැවැත්වීමට අපිව උනන්දු කෙරෙවි අපේ බ්‍රූනෝ මහත්මයා බ්‍රූනෝ එඩ්ගා මහත්මයා ඔබ සියලු දෙනාගේම ඒ කම්පියුටර් එකට නැත්නම් ෆෝන් එකට ඒ ධර්මයේ ඉවන්නේ යතුමිය ඒ වගේම ශ්‍රීමති මහත්මිය මේ කාරණය මේ ධර්ම ස්වභාව කලමනාකරණය කරන්න අපිට ඉස්සෙල්ලම ධර්ම ස්වභාවට පැමිණෙන්නේ යතුමිය මං හිතන්නේ බොහෝ දුරට ඉතින් අපි නොදැක්කත් බොහෝ දුර පළාත්වල හිටියත් අපි සියලු දෙනාම අපි ඔබතුමාලා සියලු දෙනාටම මේ ගරු කරනවා පුණ්‍යානුමෝදනා කරනවා මේ කාරණේ සම්බන්ධව ඒත් එක්කලාම මේ ධර්ම ස්වභාවයට ධර්ම සභාවට පවතින්න නම් ඔබ සියලු දෙනාගේම රැස්වීම අවශ්‍යයි ඒ ස්වභාවයට ඒ ධර්ම පන්ති පැවැත්වීමට ඒක මහඟු උපකාරයක් අපිට විභංග පන්තියේ යවුරුද්දේ හිටපු ඒ මහත්ම මහත්මියනොත් මේ අවුරුද්දේ ඉන්න මහත්ම මහත්මියෝ ඊට අමතරව ධාතු කතා පුජ්‍යල ප්‍රඥප්ති ඊට පස්සේ ධම්ම සංගණී පන්ති ඒ සියලුම දෙනා එක්රැස් වෙලා අපි සාකච්ඡාවක් ආකාරයෙන් මේ කරන ධර්ම ස්වභාවයේ ඇත්තටම ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ සියලු දෙනාම එක්රැස් වෙලා කරන නිසා ඒකින්ද අපි ඒ අර්ථයෙන්ම මේ ධර්ම සාකච්ඡාව කරගෙන යමු කියන එක මම කල්පනා කරනවා ඔබ සියලු දෙනාටම මේ ප්‍රතිපදාවට ධර්ම ප්‍රතිපදාවට බැස ඒකින් නිර්වාණගාමී ප්‍රතිපදාවට මේ සියලු කාර්යයන් උපනිශ්‍රේ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා අපි දෙවියන්ට පින් දීලා අපි ශ්‍රීමති මහත්මිය දෙවියන්ට පින් දීලා අපි ඥාතියන්ට පුණ්‍යානුමෝදනා කරමු නේද ශ්‍රීමති මහත්මිය හොඳයි සර්
අපි සෑම දෙනා එකතු වෙලා දෙවියන්ට පින් දෙමු ඊට පස්සේ ඥාතීන්ට පින් දීලා ප්‍රාර්ථනාවක් කියලා අවසන් කරමු ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු සාදු 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 සයතුළු සෑමට තෙරුවන් සරණයි අප්‍රමාණ පින් ඔබතුමා මේ ආකාරයෙන් කාලය මිලම් කරලා අප වෙනුවෙන් කරන සේවයට අපි ඉතාමත්ම ණය ගැති සර් බොහොම පින් අප්‍රමාණ පින් සද්ධර්මයේ ඉතාම ඉක්මනින් වහ වහ අවබෝධ ලබත්වා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි තිරුවන් සරණයි සර් ඇතුළු සියලුම දෙනා සර් තිරුවන් සරණයි